අයින්ත අයිබෝවන් ඔ හැමටම සුභම සුබූ දස්සනක් වේවා හරිතාමක් මාතරිපතේ පිළිගන්නවා ඔයා හැමම් ශාමාන්සගේ පාට පාට ගනන් ස්කෝල්ට එහෙමන මයිපතයේ අපි ආරම්ම කරන්න මේ සූදානම් වන්නේ නොමිලේ සම්මක්තර මාලාවේ තුුන්වන සම්මත්‍රණය ඔන්න මයිපපුතේ ජනවාරි මාසයේ පොරොන්දූ ආකාරයටම නොවිිලේ සම්මාන්තර දහයක් තියෙන කියලා මයිපපුතතාට පන්විඩේ දුන්න ඒක කාර් සතහනම් මයිපපුතාලගේ වර්ස ලුපවල් වෙලයි තියෙන්නේ ඔන්න කාර් සටහන්ට අනුව හරි අපිපුත්තේ වැඩය කරගෙන යනවා ඉතිං අදදවසේ ඔන්න තුන්වන සම්මාක්තනය තියෙනවා කියලායි මයිපුතාටමන් පල විඩද තිබෙ ඒ විදිහටම ඔන්න පි තුමන සම්මාප්‍රනය ආරම්භ කරනවා හල් ඒහම් වැඩට සුදාානම්ද ඔන්න මයිපුතාටමන් නිබාදර ටික වේලාසලගේ වලදදිතිබුණ මංහිතනවා මයිපුතාර හැුව නිබන්දර දහල්ම අරගෙන නැති කියලා එ මයිතා ගතයේ දැන් එන්ඩවනේ නිබාන්ධනාංක තුන නොමිලේ සම්මන්ත්‍රනාක තුනයි දැවහ ඉතිස අද බලාපුරත්තුනපේ ගැටු තිස් පහක් සාකච්චා කරන්න හ එනම් අපි ගානගන්න සාකච්චා කරමු මයිතා වෙලාසනින් හැතුවද වෙලාසින් හැතුුව නම් ඔන්න දැන් ඔයාට හරි වැරදිමා කරගන්න පුළුවන් අපි තවට්ට අවසානේදී බලමු තිස් පහෙන් තිස් පහම හරිියරණෙ කාගෙද කිය ? ඉහෙන ස ගානිින් ගාන්න කියාද නවා ගානිින් ගාල පැහදිලි කරනවා මපුතාට තේන්හෙමනම් හරි වැරදි මා කර ගන්ඩ ගන්නක බාන්න රතුප අට පෑන හ එ වැඩේ ආරම කරමු සර්ගේ සම්මාත්‍රණින් පස්සේ හපනස සූදාලමින් න්නවා සිංලනි ුටේ කරන්න ඒකක් අනිවාර මපුතාල සම්බන්ධ වඩෝනේ වන්න නිමාඩු මාසේෙනේද නිකං ඉන්නකොට ඔන්න මපුතාට දැනුම් වර්ධනය කරගන්න තවස්ථාවක් ලැබිල තිය මේ දවස්සලින් කත කරන්න සෙල්ලම් කරනවාද ත්‍රිපපැක්ම ගියාද තිපැක්ක යන්ද බලන්න නේද නිවාඩු මාසේ දීර්ග නිවාඩුවක් තියෙන නේද රවමක්හම දාලා ත්‍රට සි ඉටෝන හත් හිමං අපි වැඩ යාහභ කරම් හත් ඒම් ඔන්න මයිපුතේ නිබන්ධනය මෙට මේ නිබන්ධනයේ මයිපුතාළඟ තේන්ඩෝ මෙැති මෙට මේ නිබන්ධනය තමයි ඔයානඟතිේෙන්ට හැ අපි නපුතේ පලවෙී ප්‍රශ්නයට යමු ලේසි ප්‍රශ්්‍රටිකක් තයෙන්නේ මයිපුතාට තිස්පයින් තිස්පාම ගන්න පුළුවන් වේ. ඒ නපුතේ ඔන්න පලදිහි ප්‍රශ්නය. එක පෙළට සමාන පරතර ඇතිව. කොඩිකමු පහක් සිටවා ඇත ආමේ තියන පින්තූ. කොඩිකරු දෙකක් අතර පරතරය මීතර පහකි. පළමු කොඩිකරවේසිට, අවසාන කොඩිකණුව දක්වා ඇති දුර කොපමනද ඉති ලේසීනය න මොකද කරන්ඩෝන ඉති මේ අතරට මයිපුත්තා පහගන්න්‍ය දාගන යන්නකමේ කොඩි දෙකක් අතර දුර නැත්තම් පරතරය මීටර පහගානි කියලා කිව්වානි. එතකොට දැම් පහේවාකීයක්ක්කාවදපුත හතරක්කාව ඒනම් පස්වරක් කතර විස්්සාහි එහනම් පලවෙනි කොඩිකන්ුවේ සිට අවසාල කොඩිකනුව දක්වාදුර මීත විස්සා පලවෙෙන යඋත්තරේනෙ ඒක හරේ ලේසි ප්‍රශ්නයක් මහතවා හැමෝගෙන් වගේ හරගිහි ඇතිී කියලා හත් විසි පහයින මේ ඔන්න විසි පහෙලා උත්තර දක්වා ඉන්න වැරදිලා කොඩිකනුගාලින් ගුණ කරලා හරියන්නේ නෑ ගොඩක් අටයමුකද කරන්නේ කනු දෙකක් අතර පරතරේ පහයි කොඩිකරන්න උත්පහයි පස්වර්පා සි පහයි කියලගන්න. ඒදා හිත නැතියි ගාන කර හිත නැති මත කරන්න හ එා හම කරන්න බෑ ේ ගානක් දුහම චුතා ද මමොකක්ද කියන්නේ තේරුම් ගඩො එකට තමයි හරි උත්ත ගන්න පුළුවන් වෙන්. ඉට තස්මකපුතේ දෙක විමල්ගේ වයස අවුරුදුය කොළ හරි? විමල්ගේ මවගේ වයස එමෙන් තුංගුණයට අවුරුදු දෙකක් වැඩි. එ අනුව විමල්ගේ මවගේ වයිස කීයෙන්. ඉතිං හරිනි ප්‍රශ්න තේරුනා අපි එනක් කටුවැඩක් කරමු. ඔන්නපුත්තේ විමල්ලින්නවා හරි එයාට වයිස අවරුදු එක් කොලහයි. එයාගේ මවඉන්නවා මවගේ වයිස පොතේ එමෙන් තුංගුණයා ඒ කියන්නේ? එකළහ තුළින් ගුණ කරන්ඩ තුුංගුණයක් කිය මේක නික්න තුන්වරක්ටික තුනයි තුන්වරක්ික තුනයි තිස් තුනයි තවයි වරනය තවමකක්ද කියන්න තුංගුණුණයට දෙකක් වැඩි ඉලු එහ නම් තිස්තුන්ට පුතේ තවත් දෙකක් එකතු කරන්න අන්නෙතකොට අම්මගේ වාය ස හම් වෙනවා හිරපුතේ තිස් පහයි කියලා දැක්කද හදල බැලුවද ම පත්තාත් හදල ැලුවන ඔය තත් උත්තරය ඇවිල්ල ඇති පනවෙනි උත්තරය. ගුණ කිරීම හරිට කරන්ඩෝනි එකතු කිරීම හරිට කරන්ඩෝනි එම කොලොත් තමයි හරි උත්තර නැදන්න. . හෙන අපි අමුද පුතේ ප්‍රස්මංක තුනට ලේසිී නේද වැඩිය ලේසි. හන අපි අමුකෝ ප්‍රස්මංක තුනට පහත රූප සටහන බලා, අසා ඇති ප්‍රශ්න ව පිළිතුළු සොයාන්න ඔන්න රූප සටහනී තියෙනවා ්‍රජකෝන ස්්‍රකාර කොටුව ත්‍රිකෝනයක් රව හැඩයක් තියෙන තැනින් තැනපුත්තේ ඉලක්කන් දාලත් තියෙන සමහර ඉලක්කන් එක හැඩතලයකට විතහක්ක අයිති වෙලා තියෙනවා තවත්ති ලක්කම් හැඩතර දෙහිකට අයිති වෙලා තියෙනවා තවත්තිලක්කම් හැඩතල තුටම අයිති වෙලා තියෙනවා කියලා මයිපතාට රූප සතහ නිරීක්ෂණය කළ හොඳින් පේනවා එන පලස්මන්ක තුනෙෙන් නහනවා ්‍රවමට හා කොටුවට පමණක් අන්න පුතේ හරි වැදජනත් වචනයක් තියෙන පමණක් එහනම් ත්‍රිකෝණටයිතිවෙන්න දෑ රව්මට හා කොටුවට පමණක් කියනකොටම ත්‍රකෝණය සම්පූර්ණයමයිපුතේ ඉවත්චලායනවා. එනම්න් චුට්ටක් කොයාත් උත්තරේ පෙන්ඩන්නෝ නිසා ත්‍රිකෝණයපුතේ වහලදානවා. හොනමන් ත්‍රිකෝණේ වහල දැම්. අපි හොයන කට්ටිය ත්‍රිකෝණ ඇතුළ ඉඳවිදියක් නෑ ත්‍රව්මට හා කොටුවට පමණයිලු අයිති එහෙනම් දැම් බලඩපතේ රවමටත් කොටුවටත් දෙකටම කොතු තැනෝ බලන් මෙන්න මෙතන නේද මං මේ කොළ පාටීන් පාර්ට කල බලන්රය කොටසපතේ රවමටත් අයිති කොටුවටත් අයිති කව දෙතන ඉන්නේ එතන ඉන්නේ නවයනේ හරිට හරි එහනම් අයිපත්තේ උත්තරේ දෙක. හෙමයි හොයා ගණ්ඩෝනි කලබර නොවී ඉවසීමෙන් බලන්ඩෝ. ඉළඟට හතර හැඩතල තුනටම අයිතියංකයකුමක්ද ඒ කියන්නේ සිකෝණයට අයිතිවෙන්නත් ඕනේඒවගේමයි රෞමට අයිතිවෙන්නත් ඕෝනේ එවගේමයි කොටුවට අයිතිවෙන්නත් ඕනේ බලන් එහෙම තනක් තියෙනවාද කියලා ඔයා හොඳට බැලුව ඔයාට පේන අහිමතනක් තියෙනවා මම කහපාටන් පාට කරන්නේ ඒත් ඇැඟ බරඩවාට මේ තැන හ රගණඩ පුළුවන් උුණාද කියලා. බරන්නපුතේ ඒ කහපාර්ටීම් පාඩ කරපු තැන ්‍රව් ඇතුලෙත් තියෙනවා. ්‍රිකෝන ඇතුළෙත් තියෙනවා. කොටු ඇතුලෙත් තියෙනවා. ඒ කියන්නේ තුනටම අයිති හැඩ තල තුරටම අයිති තැනව නොතන කවු දෙතර ඉන්නේ අටනින්. නේ පහ පහඉන්න මේ ඉන්න උත්තර. ඒ තුනටම කොදු තැන පහ ඉන්නවා. හම් උත්තර පහ ඒ කියන්නේ තුම්වෙනි උත්තරයටින් තමයි මයි පුත්තා ඉරගහවතියෙන්ඩව වැඩි හරිද වොඳපුතේ පලවෙනි පිටුවේ ගනත් තිකනං නිවර හ අපි යම්කූහෙම නම් පිටුවන්ක දෙකට පිටුවක දෙක ප පනය රුපියල් පහේකාසි හතර රුපියල් දෙකේ කාසි තුළක් ෘපියලේකාසි අටක් මාලාග ඇත යනුව නිවැරදි පිළිතුර මින් කුමක් අන්න පුත්තේ උත්තර තුනක් දීලතියමු මාළග ඇති මුදල රුපියල් තිස්පාහකට සමහනයි දෙක මාලාග ඇති මුදල රුපියල් තිස්පහකට අඩුහිලු තුන මාළග ඇති මුදල රුපියල් තිස්පාහකට වැඩි එන ගඋත්තරේ හොයාගනම්පුතේ අපි මේ ගාලන හදන්ඩම ඕනි අපි හදළ බලමුකු ඔන්න මේයාගාව තියෙනවා පහේකාසි හතරක් පහේකාසි හටනක් තේෙනවා. එතකොට පස්වරක් කතරකීදපුතේ විස්්සයි. මෙයාගාව තියෙනවා දෙකේකා සිටන දෙවරක් තුනකීදපුතේ හයයි. මෙයාගාව තියෙනවා රුපියලේ කාසි ඇත රුපියලක් කියන්න එකක්න ඒවගේ කාසියතන් එක්වරක් කටටයි. එහෙනම් මෙයාලඟ තියෙන මුළ මුදල හොයා ගන්ඩ මයිපුත්ත එකතු කරන්න විස්්සයි හයයට බිදුවයි හයයි අටයි එකතු කරහම දා හතරයි. හතරදානවා එක පුතේ ලියාගත්න්න හොමවෙන්න මෙහෙ මෝඩින්. දෙකයි ඒ ඉතුරුඉතයි එකතු කර ගත්තාම තුනයි. එහනම් මාළගැතී කාසිවල පුතේ මුලුවටිනාකම රෘපියාති ස්ථතනයි. ඒ නම් උත්තරතුමින් මොකාති ගැලතෙන්නේ. මෙන්න මෙයා ගැල පෙනව නේද. මාළගත්තිී මුදල රෘපියාති ස්පාකට අදුයි රෘපියලක් අඩුවයි. ද එහෙනම් ගැලපෙන්නේ උත්තරය දෙක උත්තරේ දෙක මාල ගැති මුදන රෘපිය තිස් පහකට අඩුයි තිස් අතර කියන්නේ අඩුයි පැහැදිලීද උත්තරේ දෙක. ඊළඟට පුතේ ප්‍රශ්නාංක හය මෙ බල ටැංකියකට අල්ලන ජල්‍රමාය ලීටර දොලා කෝප්පයකට අල්ලන ජලප්‍රමාණය ලීටර දෙක පිරවීමට කෝපේ් ජලයකීවාරයක් දැමියයුතුද ඉතින් හරි ලේසි පස්ශනයක් මයිපුතා බලන්නකෝ දොළහතතීර දෙකේ ගොඩවල් ගාන දෙකදිකදානකට දොළම පිරිනවා. එනම් එකට දෙකේව නෑනිපොතේ දොළහට දෙකේ වහායහි දෙවරක්හයි දොලහයි දොළහැන් දොහ කඩු කලාබිතුව බෙතලගණ්ඩ පුළුවන් ගාන මයිපුතා දක්ෂයිනන් එක වර මනුවුමේ වුණත් ගණඩ බැරිකමක්න මෙතිී තුම්වෙනි උත්තරේ හයිවතාවත් දැම්මනම් ටැන්කය පිරිනවා. හත්තුනි ප්‍රශ්නයෙන් ත්‍රකෝනාකාර පැති හතරක් ඇති ගනවස්තූ කුමක්ද මමයාට ඇඳල පෙන්නඩද ඔන්න ත්‍රිකෝනාකාර පැති හතරක් සහිත ගනවස්තූ බරන්න මතත්තත්තාට මෙයා වඳුර ගන්න පුළුවන් විකය. මේ ඉන්න එයා කෞදමේ මේගෙනම චතුස්තලය චතුස්තලය ත්‍රකෝනාකාර පැති හතරක්කෝඩේ මොව නිර්මාණය කරනවන. මයිපුතේ නිවාඩු මාසේ මයිකතාට පුළුවන්න්න ගනවස්තු නිර්මාණය කර. චතුස්තලය හදන්න ගන්නකය හදන්න ගණකාබය හදන් පිරමීටේ හදන්න ගෝලය මේ ගනවස්තු මයිපුතාට කාඩ් ගෝන්්ඩලින් හදන්න පළවා. හදන්ඩ සම්පූර්ණ පාඩමක් මයිකපුතාට තේරේ ඒ තියන ලක්ෂ ධාරකීයද මුහුණුගීයද මේ දේවල් වට පලාාජෝගක උම ගෙනගන්න පුළුවන් පුතා නිකං ඉන්න ගමන් කම්මලිකමටත් එක කරන්න එතකොට මේ වගේ ප්‍රශ්නයකට උත්තරේ නිකම්ම ඔයාට මතත්වේ ඉලහිට ප්‍රස්්නොන්්ක පුත්තේ ට බලඇ ගෙඩියක මිල දොඩම් ගෙඩියක මිලට වඩා රුපියාවයක් වැඩී Apple ජඩ මිල රුපියල් විස්සක් නම් දොඩම් ගෙරියේ ිලකීයද හැල් ඔය ජානපුත්තය අප ලේසියම හඩන්න පුළුවන් බෝට්කටයම් බෝට්කට ගිහිල් ඔය ගානපොටක් ලේසි කරගම්ුව මෙහෙම මේ බලන්නකු ගාන තයෙන්ෙ මළුද Apple තියනවා ඊළඟට පපුත්තේ දොඩම් තියෙනවා හොන්න මං Apple දොඩම් කියර ලිය දැන් කියරව නේද Appleල් ගෙඩියක මිල අපි දන්නේ නෑ බෝලයක් දම්ඇ ගෙඩ දොඩම් ගෙඩියක මලට වඩා. දොඩම් ගෙඩියේ දන්නෙත් නෑ ඒවාගේ බෝලයක් දාක්. Appleල් ගෙඩිය දන්නෙත් නෑ දොඩම් ගෙඩිය ද න්නෙත් නෑ. හැබයි ගානි කියන ඕනේද Appleල් ගෙඩියක මිල හරි දොඩම් ගෙඩියක මිලට වඩා රුපියල්හයක් වැඩි. එහ නම් මේ? ගෙඩියට පපුතේ තව හයක් එකතුඩන් දොඩම් ගෙඩියට වඩන් පෙල්හයක් වැඩී දැක්කද හ එට පස්ස කේරවා ඇල් ගෙඩියක් පුටියල් විස්සක්ලෝ එමකක්දේ ඒ කියන්නපුතේ ඇල් ගෙඩියයක් පුටයල් විස්සක් කියයන්නේ මෙන්න මේ රව්මයි මෙන්න මේ හයයි දෙකේම එකතු නේද විස්ස විඩෝඇ ගෙඩියක් විසක්ේ එනමොයි විස්සේ හදි කොහොමද රව්මෙන් සහ හයි. එතකොට මයිපොතේ විස්සින් මේ හාය අයින් කරන්න. එතකොට මයිපපුතාට රව්මිතුරු කරගන්න පුළුවන් හැඩිලීද බිඳුවෙන් හය අඩු කරන්න බැ මේ පැත්තිෙන් ඉල්ලගන්න එකක් දහය දැර්මි තනෙක්. දහෙන් හයක් අඩු කලා හතරයි එක අඩු කරන්න කෙනෙක් මේ ආන්පතේ අපිට හම්බනා, මේ රවම කියන්නේ දාහතරයි කියලා දාහතරයි කියලා. ඉතිං ඒ වගේම රවමක්න දොඩක් වලට තියෙන්නේ. එනම් එකත් දාාහතරයි දේද. දැ ගහල් සීනමක්ද ප්‍රශ්මය ගහන්නේ දොඩම් ගෙඩියක මිල මේන්න පුතේ එහනම් දොඩම් ගෙඩියක මිල කියද රුපිය දාහතරයි. දැක්කද මෙහෙම කටුවැඩ කරන කොට කොච්චර ලේසීද මේ බලන් පුත්තේ. හරිම ලේසිී උත්තර එෙනවාන. නේද එෙම නන්න නේවිදියටයිපතේ ගාන තේරුම් ගණ්ඩව. ගාන හොදරට තේරුම් ගන්න මෙක පුංචි ගාම මේ එච්චර අමාරු ගානක් නෙවෙයි. හැබැයි තේරුම් ගත්තන තන් ගොඩක් අයටපතේ වහදද පුළුවන් ගාන. එනම් දුඩම් ගෙඩියක මිලපොතේ රෘපියල් දාහතර. මයිපුතාට පැහැදිලී නේද එනම් උත්තරේ ගත්තේ අපි අන්න විදිහයට යිපතේ එහෙමනං මයිපුත්තා ඉරගහලට ේන්්ඩවන දෙවන පිළිතුර ඇටි. දෙවන පිළිතුර ඇයටි. හරිද. ප්‍රශ්මංගපුතය නවය මීටර හතලක්දික බටයක් සමානව කැබරි ලැබටසේ ස්ථාන තුනකින් කැපුූ විට දීලතියෙන්න කැපුූ ස්ථානක ස්ථාන තුනකින් කැපුවා ලැබෙන බට කැබැල්ල දිග කොපබනද මය පපුතේ මේ බල මේ හැම ගාවනක්ම හොදරට හිතන්ගාන මෙන්න බටයක් තියෙනවා හරි මේ බටය සමාන ස්ථාන තුළකින් කපනවා අයිට කලින් බටේ දිග ලියගමකු බටේ දිග මීටර හතරයි දීල තියෙනවාන දැ මේ බටයපතේ සමහන ස්ථාලය තුුණකින් කපනවා අපි තු මෙත ලින් කැ්වා කියලා ඒළක මෙතරින් කැප්පගල හිතන්නක ඊලාන්ගේ මෙතරින් කැප්පුගල හිතන්නක ඔන්න ස්ථාල්දුදලකින් කැප්පුෝ ඉේ කෑලි කීයක්මුණාද මෙන්න පළවෙනි කෑල් මෙන්න දෙවනි කෑල් මෙන්න තුන්වෙනි කෑල් මෙන්න හතරවිනි කෑද එහෙනම් එක වට කෑල්ලක දිග හොයාගන්නනම් මයිපුතාමොකක්ද කරන්ඩුවන් හතර බෙදන්ඩෝනේ ඊෙන්ද හතරින් ඇයි කෑලි හතරක්වෙෙන්වෙලා කියයන්න ස්ථාර තුළකින් කැපුහාම කෑලි හතරක්වෙන්න වෙලා. ඒම් හතර මයි පුත්තා තුනෙන් බෙදල හරිනවාට නෑ. බෙදන්ගෝන පුතේ කැබලිගානී. හතරට හතරේව එකයි හතරවරක් එක සතරයි හතරේ හතරක් කඩු කලා බිදුවයි. ඒනම් එක බට කැබැල් එක දිග මීටර එකයි. පැහැදිලීද. එක ස්සාපුතයේ බෙදන්ඩෝනේ කැබලි ගානින් වෙසත්. ඇපු ස්ථාන ගානී නෙවෙයි. අපි වචනයීම් වචනය තේරුම් ගන්නත්තා. නේ අපි කරන්න පටස්ටාලා තුනෙන් බෙදනක. තුනෙන් බෙදාගන්නත් ද එත පස්සේ සෙන්ටිමිටර කරගන්නෝ එත පස්සෙ තුනෙ බෙදනව ෙදල බැරිම් උත්තෙරේෙන්. ඕක තමයි අපිට වෙනදේ නේද බහුතරයක් දෙනාට වෙන්නේ ඔය වැඩී තමයි. එනම් අපි බුද්ධිමත් පෙන්ඩෝලි ඊට වඩා අපි බුද්ධිමත් පෙන්ඩෝනි අහන හැම ප්‍රලාශ්නයක්ම, ඳින්මයි පපුතේ තේරුම් ගණ්ඩෝ එනම් මේ තියෙන්නේ උත්තරය උත්තරය එ. නේර්තා හල් පුතේ ගානක් විසඳකොට අපිට හොඳ ඉවසීමක් තිේෙන්ඩවන්. සහ හොඳ සිහියක් තියෙන්ඩවන්. ඉවසීමෙන් කියවඩවන් න වේගින් කියවන්න ඇතු බොහෝ විවසීමෙන් කියවලා අවබෝධෙන් තේරුම් අරගෙන, ඩ කරඩ කලඹලට හැදුවත්තම් වරදිනු. දන්න දේත් නැතිවෙලා යන්න පොළවා. ඊලකට පුතේ ප්‍රශ්මංක දකය මෙ බලන් ත්‍රව්මකුයි රවුම්භාගයකුයි සමාන වෙනවලු පුතේ විස්සකට රව්මකුයි ප්‍රවම්භාගයකුයි සමාන වෙනවු විස්සකට එතකොට රවු තුනකාගේ කියීයද අපි මෙහෙම කරමු කොහොමද. අපි මෙන්න මෙහෙමපුතේ කොටස් දිකට වකරගම්කෝ ඔන්න බලන්න මේගේ පුංචි පුං්චුපක්‍රම පාවිච්චි කරම අපි දැම්මම් මේ පාට කරන කොටස බලන්න ්‍රහමුකුත්තා බාලයක් නේද එතකොට එනම් මේ පැත්ති වටිනාකම කීයද උඩ ගානත්තය ක අපිට පේනවා එනම් මේ පැත්තිපුතේ වටිනාකම විස්සයි. එතකොට මේ පැත්තිතියෙන් ඒ වගේෙන් ප්‍රමාණයක් නේද මේ මේ පැත්තිතියෙෙ ්‍රවුන් කහමාර දැක්කද එම් ඒ පැත්ති වටිනාකමත් මයිපත්තේ විසයි එනං රවුන් තුඩේෙන් පටිනාකල් විස්්සයි විස්්සයි මයිපපුත්තේ හතලියක් මේ මහලකු දෙයක් තීරුම් ත්තන හරි. ක්‍රවුන් තුනක් කියන්නේ රවුන් එකහා මාරයව දෙකක් ඒ කියන්නේ විශතේව දෙකක් කතලිය න හරියට වැඩේ බැහැන්. ඊළඟට මයිපතේ ප්‍රශ්නාන්ක කොළහා වරකට පෙති දෙක බැගින් උදේ සහ රාත්‍රී ගැනීම සඳහා රෝගියකුට බෙහෙත් පෙති නියව කර ඇත. දින හතරකට බෙහෙත් පෙතිකීයක් අවශවේ ද? මෙයා බිහෙත් බොධි කොමද පුතේ උදේට දෙකයි රාපතියට දෙකයි ඒනම් එක දවස්සකට මෙයා බිහෙත් පොනවා දෙකයි දෙයි දවසට පෙති හතරක් බොනො එතකට දවස් සතනකට බෙහෙත් පීයද දවසකට හතරයි දවස් සතනකට නම් හතරවරක් හතරමයි උතේ දාසය ඒනම් පෙටිකීයක් ඕනෙද පෙටිදාසයක් කෝඩ දවසකට ප්‍රති ගානකොත්තේ ොයා ගැෙනීම හැදිලි නේද දැ මේවා පුංචි පුංචි ගැටලු තමයි ලොකු ලකු ගැටනුවලට යන්න පුංචි පුංචි ක්‍රනම් පපුති හදන්දවන් මකොද සමහර විට ලොකු ගානක් ඇතුලේ මේ පුංචි පුංචි ගණන් හතර පාක් තයන්න බලවාන් දර පුංචි පුංචිතයන් තේරුන්ග ගති නැත්තම් ලොකු ගානක් හමද හදන් සමහරට පුංචි ගණන් දෙක් එකතු කරලා ලොක ගානක් බවට පත්වයෙන එ පුංචි පුංචිතැන් අපි හරිට පුතේ තේරුන් ගන්ඩුව නැත්තන් අපිට ලොකුගාන කදාළට කොහමත්ම බෑ. බලන්නක ්‍රශ්නාංක දොලක්. එකත් තිහ අතර හරයුතම දෙකින් බෙතින සංකයා කයක් තිබේද. දැ මෙතන වචනය තමයිපුත්තේ අතර අතර කිවවා එකග නෙත්න තිහගන්න නෙත්නෑ කියලා මයි පුත්තාගවඩුවට ආවත. එකගන්න නෙත්නෑ, ගන් දෙෙත් නැහ කියලා මයිපුත්තා ගොලුව ටන්ඩෝන් අතර එහනම් ඔය අතර කවදීන්නේ දෙක බෙදන සංකයා ඒ කියන්නේ දෙවරක් චත්තරතිනහ දෙක දෙකට ලියල බලමුකෝ. එහනම් එක ති අතර දෙ ඉන්නවා හරටුම දෙ පෙදනවා හතර ඉන්නවා හය ඉන්නවා දෙක දෙකට දෙක දෙට පිළගටටර් දහය දහයයි දෙකයි දොළහයි දොලහයි දෙකයි දහතරයි දහතරයි දෙකයි දසයයි දාසය දෙකයි දහතයි දහතයි දෙකයි විස්සයි විශ්සයි දෙකයි විසි දෙකයි විසි දෙකයි දෙකයි විසි හතරයි ඉළඟට විසිහාය විසි අට තියගන්න බෑ. ඇයි අතර මුලක් නොගනී අගත් නොගනිී අතරනම් හරිද. මයිස්තුතා බලන්නකෝ මේ අතර දෙකින් බෙතර සංකයා කයද එක දෙක තුන හතර පහම් හය. හත අට නමේ දහයි එළහා දොළහත් දහත් වන දාහතර මයිපුතය සංකයා හරිටම දාහතරක් තිේෙනම්. හරිද බලන් එෙහි මුත්තරයක් තියනෝද කියලා තියෙනවනන් අපි වැඩේ හරිටම කරලාතිය. එමනේ මේතිය. එමුත්තරයක් යමමේතිෙන් පලවිනි උත්තරය දහතුම්මිනිගාන බලන්නක ්‍රව්ම තුල ඇති ඉලක්කාවවලින් සෑදිය හැකි පුඩාම සංක්‍යාව කුමක්ද. අපි හදමුකු අපි හදමකෝ චූටම ඉලක්කමෙන් පටන් අරගෙන ලොකු ඉලක්කමට ලියාගතියාන හරිනේ එහෙම නෙස කියාදි රතියෙන්නේ එහෙනම්නතියෙන් නිවුත්තරය ආම. හරිද වැලදී. ඒහව කරන්න පුතේ කමක් නෑ හැබැයි මයිපුතා මටකතියාගන්න බින්ඳදුව තියනකොට පුංචි රීතියක් තියෙනවානි. මොකටපුතේ ්‍රීතිය තමයි බිින්දුවමුලට තියන්න බැහ. එයා දෙවනි තැන්ට මාරුවෙනවා. දෙවනි තැන ඉන්න කෙන පලපු තැනට මාරුවෙන. එහම කොළොත් තමයි හරිුත්තරේ ලැබෙන්නේ. එහනම් තුන ස්තරහටාව බිින්දුව පස්සට ගියා. ඉට පස්සි ලක්කාන්ඒ විදිහටමයි එනම් අයිපපුත්තේ උත්තරය තුන්සිහතයි. එම් උත්තරේ තුන්සිහතයි. තිස් සට නෙමයි තිස්සට ගත්තාහ මොකද වෙන්නේ බිදුවට පපුත්තේ වටිනාකමක් ලැබඳ නෑ බින්දුවට වටනාකමක් එන්න නෑමී. එකනසාහටමයි බිදුව දෙවත්තට මාරු කරන ප්‍රීතියක්ත්්‍රයාාත්මකමේ න හ එකත් චුට්ටක් කොළිවිතියාගෙන් යම්. ඉඟට අපි අම් පුතේ පිටුවංක තුරත් මේ ලේසීනමේ රූපයම් භාගයක් පෙන්වීමට කොටුකීයක් පහට කළ යුතුද භාගි කියධ පුතේ දෙකින් එක භාගයක් කියන්නේ දෙකින් එක. බාගි හොයලිකූමද දෙකින් බෙදලා ඒ නම් අයි පුතා බලන්නක මෙතන කොටුකීයක් තිේ නොවද එක දෙක තුන හතර පහහය හත අට නමේ දහය කොළහතුලා දොළ හක් යෙනවන්න ඒම් දොලහැම් බාගි හොයන්න කොහොමද දෙකින් බදලා හැම වෙලෙන් පුතේ බාගි හොයන්න දෙකින් බෙදලා කාල හොයන්නේ කාලහොයන්න හතවිින් බෙදර නේද බාගි හොයන්න දෙකින් බෙදලා එනම් එකට දෙකේ වන දොළහට දෙකේ පුතේ හය දෙවරක් කයි දො දොහම් දොල්හක් කඩු කළලා බිද්දුව එනම් කොට හයක් පාට කරඩවන්න පාට කරන්ඩ අන්ද පා පාට කළ යුතුද කියලහන්නේ කීර් කනයහ එසා මතතා පාඨ කරන්ඩා වශ්‍යන උත්තරේ ඇති නිරගැහුවනහර උත්තරේදී ප්‍රස්මගපුතේ පහළුව කඩයක තනි පෙලට සැමන්ටින් අසුරා ඇත්තේ ත්‍රිකෝනා කාරරටාවකටය එහි ඇතම පේලිය සැමටින් පහකි උඩම පේලියයේ සැමටින් එකකි මෙහි ඇති මුලු සැමටින් ගන්න කොම මයි පුතාට ඕකෝොන්නම් පුළුවන් වට මේ විදර පුතේ ඇඳල හටන්න. තේරුම්ගන්්ඩ ඇඳල හදන්න පුළුව. දැම් මෙන්න මේ විදරපුතේ ්‍රකෝනාකාරව සැමටින් ගොඩ ගහරතේෙනවා. මැ පුතාට පැහැදිලි නේද. දැ කොමට පුතේ ගොඩ ගහරතයන්නේ යටම පේලියයේ සැමටින් පුතේ පහයි. උඩම පේලියයේ සැමටින් එකක්. එනම් මේ ්‍රගෝනාාකාරල් පුතේ හදල තියෙනවන උඩට යන්න යන්න සැමටන් එක ගානය හඩුවෙනවා එම් ඊට උඩතත්වේ තේන්ඩර් සැමටන් හතරයි ඊටත් උඩතත්වය පුතේ සැමටින් තුනයි ඊටත් උඩතත්ත්වේ සැමට දෙකයි දෙක අපගහන් ව මෙිතර සැමටින් නොක්කෝම කීයද එහෙනම් එකයි දෙකයි තුනයි 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 හයයි හය හතරයි දහයයි පහයි පහලවයි සැමටින් පහලාච රූප සටහන අදී නැතිව කෙටිකලෙන් හදන්නක් පුළුවන්. බලන්න පුතේ කෙටිකරමෙන් හඳන විදිය. යටටම තත්තුයේ ති සැමට්ටින් ගානට පස්ස සංක්‍යාවෙන් ගුණ කරම්. දැ හිතන්නකෝ ඔය ගාන කිව්ව කියලපුතේ. ජටම තත්ත්වේ සැමටින් පහලොවක් තීරවා කියලා. එතකොට මේ රූප සටහනදීද වෙලා ඇහවනේ. විභාගිද අපරාජිට කාලේ වටිනවන්නේ. කට මේ කෙටි ක්‍රමය පාරිතා කරන්න පුළුව යටයටමතත්තුව ඒ සම ටංගාන කීයද පහයි එයාට පසු සංක්‍යාවෙන් ගුණ කරනවා පස්වරක් කය තිය මේ කනිවාර්රම්පුතේ දෙකින් බෙදඩුවන් නැතකොටමයි පපුත්තාට උත්තරනවා පහළවයි කියලා දැක්කද ඔන්න ඔයාටමං දෙවි දහම කියදු කෙටි ක්‍රමයක් කියාදුන්න නැත්තැන් ඇඳලා හිතල හදන ක්‍රමයයක් කියල. හමහරි මක් ෑැපොතේ උත්තරේ ගණඩයෝ හැබ මතකතියාගන්න ශිෂත් විභාගගේ නියමැත කාලයට පේපස් එකතු කරන ඒගෙන සැලකිලිමත් වෙලා වැඩ කරන්නඩෝ මන්ධන්නම ගොඩාක් ළමයිතකොතේ වෙලාව මදවනවා විභාග කොච්චර දක්ෂලමෙක් වුණා වෙලා මදදරුත් මොකදවෙන්දේ මයිපතා දන්නවන්නේ ලකුණු වඩුවෙනවා න මේ අති දක්ෂලමයි පන්තියේ පලවෙනියා දෙවනයා හැබැ විභාගට ගාන්න. එඒයත් කාල්හෙමත් එසාපුතිේ අපි ටයින්මනමන් අනි මාරෙන් හුරුවෙන්ඩවනි මං ඉදිරිීදවාලට ඔන්ලයි පේපස්ලිය වනවා එතකොට වෙලාවට ලිවෙෙ වර කරන්න්ව දැන් තප චුට්ටක් හොම ස්තරහට යම්. ඉළඟට අපි අම්පුතේ ප්‍රස්්මංක දාස්සයේ දාහත දහාටට මෙ බල එක්තර ගොවිපලක කුකුලන්ට වඩා දෙගුණයක් හරකුන්ද හරකපුල්ට වඩා තුන්ගුණයක් එලුවන්ද සිටිති ගොයිපලෙන් සිටින එලුවන් ගන විස්සි හටරක් නම් දාස්සේවිනි ප්‍රශ්නය අහනවා ගොයිපලේ සිට්න කුලන් ගානකීය දා හත්තරි ප්‍රශ්නය පුත්තය හනවා ගොයිපලේ සි හරපුන් ගානකීයද දහටවිනිකින් අහනවා ගොයිපලේ සිටන මුලු සතුන් ගානක පමණද එහනම් ඔය ප්‍රශන තුන්ට පපුත්තේ උත්තර අපිට හොයා ගන්න පුළුවන් මෙන්න මේ දී ලතියන පුත්තේ විස්තරයද කටුවැඩ කොලේක ලියාගත්තානං අපිට තේරෙන විදිහට ඔය දිලතින විස්තරය අපිට තේරම විදි කටු වැඩ කොලේටකම් එහ යනවා සර්ග කටුවැඩ කොලේ බෝඩ්ඩිකට සයවා බෝඩ්ඩි එකට මේ බලන්නක එහෙනම් මේ ගැතුරුවේ අපි කියවගෙන යනකොටපුතේ සත්තු වර්ග තුන් දෙනෙක් කම්බෙනු එක සත්තු වර්ගයක් තමයිකු කුල්ලු. ුල්ලු හැබෙනවනේ පුකුල්ලු අනි සත්තු වර්ගේ තමයි පත්ේ හරක් අනික් සත්තු වර්ගේ තමයි එලුවෝ ඔන්න ගාන ලේ සිතර ගන්නවා ගානය තියෙන තොරතුරු ටිකෙන් ටික අපි කොලේට ගන්න හර එක්තර ගොයිපලක පුකුලන්ට වඩා දෙගුණයක් හරක් ඉන්නවා පුකුල්ලු ගාන දන්න නැහැ දාගන්නවා බෝනය ඒ වගේ දෙගුණයක් ඉන්නවල්පුතේ හර එම් ඒවගේ බෝල දෙක්. හරක්ට දාගන්න. ඉට හරකුන්ට වඩා තුංගුණයක් එලුව ඉන්නවා. හරක්ට වඩාපුතේ තුංගුණයක් ඉන්නවලු එලුවෝ. එහ හරක්ට බෝල දෙකයින ඒවගේ ඒවත් තුනක් තුංගුණයක් බෝන දෙකේව තුනත් තුංගුණයක් එලුව ඉන්නවා. දැක්කද හොඳ කල්පනාවෙන්. හැම වෙලේම්පුතේ කියවට කොට අපිට අවශ්‍යතරතුරු ගාන තුළ තියෙනවා. ගාන දෙසඳ ගණ්ඩ පුළුවන් ටි උදෞටික අපිට දීලතිය. එසායි උදෞටික අපි ගණඩන්. හත් අපිටික වචනයක් ව එක වාක්‍යයක්වත් වැඩක් නැහැකිලා අයින්කරන්න බෑ. මේ නිසා හොඳට කියවල බලන්න ගණ්ඩ පුළුවන් හැම දේම්පපුතේ කටවැට කොලේට ගණ්ඩව. දැන් ගාන කියනවා අවසාන හරියේ. ගොවි පලහි සිටින එලුවන් ගාන විසි හතර ආන්න පුතේ තැන. මේ බලන්නක ගොයිපලේ එලුවයි නොල්පුතේ විසි හතරක්. ඒක කියන්නේ මෙන්න මේ බෝලහාය එකතුවනේ දොයි විසිහතර වෙලා තියෙන්. අන්න එතනින් අයිපුතාට පුළුවන් එක බෝලයක වටිනාකම හොයා ගන්න එලූකීයත්ති කියලා. එන විසිහතර මයිපුත්තේ ප්‍රදෙනනවා බෝලහයිෙන් ැදිලීද. දෙකට හයවා නැහෙනේ විසිහතරට හයවා හරදිටම හතර හයවර කතර විසි හතරයි විසිහතරෙන් විසි හතරක් කඩු කලා බිදුවයි. ඕන්ඩ පුත්තය අපට හම්බනා බෝලයක් කියන්නේ හතරක් කියලා. බෝලයක් කියන්නේ හතරක් මේ හැම බෝලයක් ඇතුළෙබ හතරගාන දාගන්නකෝ එන හරකට තියෙනෙ තේවගේ බෝල දෙක. එ පුකුලට තියනෙ තේවගේ බෝලයක්. හරි! දැ අහලයෙන්නේ අහරතින පස්ම දිහා බලන්නකෝ හරිම ලේසි පස්මහනවා එහනම් ගොයිපලේඉන්න කුකුල්ලු ගාන හතරයි. ගොයිපලේ ඉන්න හරක් ගාන අට දෙෙනයි නේද ට පස් ගොයිපලේ ඉන්න මුරු සත්තු ගාන කුකුල්ලු හතරයි හරක් කටයි එලුවෝ විසි හතරයි එකතුගලා නම්ම කුත්තාට ඒ උත්තෙරෙත්තාාවෙන. හතරයි අතයි දොලායි ලහයි හතරයි මයිපපුතේ දාසයයි දාසය හයි දානවයි එකක් ඉතුරුයි. එරව ලියාගත්තා උඩින් දෙකයියේ ඉතුරුව එකයි තුුණයි. එනම් ගොවිල්පලේ මුළුසත්තු ගානමයිපපුතේ තිස්සායයි. පැදිලීද ඔන්න අපිට උත්තර තුනම ලැබි අවසන්. දැම්මයි පුත්තා ගිහිල බලන්ඩ තවුට් එකට ඔය කියන උත්තර තියෙනවද කියලා. තියෙනවන්න. එම් ගොයිපලෙ ඉන්න පුකුල්ලු ගාන හතරයි පලවෙනිි උුත්තරය දහත ගොයිපලේ ඉන්න පුතේ හරක් ගාන අටයිතුම් වෙනිි උත්තරය දහට ගොයිපලින් සිද මුළ සත්තු ගාන තිස්සායයි අපිට හංගනා පලවෙනි උුත්තරය. හරිද වැඩී හරි. එහනම් අයිපපුත්තේ ප්‍රශ්නංක දහනාවේට අයයඩි අපි මේබිට යුර කරලා ඉන්ටවල එකක් ගමු ප්‍රශ්නංක දහනාවය රට දෙක බැගින් දවසකට දෙවරක් ගැනීම සඳහා බෙහෙක් පෙති පනස් දෙකක් දිනකීයකට සෑහේද අපි හොයාගම්පුතේ එක දවසකට බෙහෙ පැතිකී බොන්ඩෝන වරකට දෙක බැගින් දවසකට දෙවරක් එහෙනම් දෙකගාන දෙපාරක් එනම් දෙවර දෙකීය හර දවසකට මෙයා පෙති හතරක් බොන්ඩෝන් දොස්තර මහත්තයා මෙයාට පෙති පනස් දෙකක් දීලා ඒනම් දවස්කීර සෑහේද දවසකට හතරගාණ බොනවන හතරෙන් පෙදාන්න. පහට හතරේවායිකයිනී හතර වරක්ක හතර පහෙ හතර කඩු කළා එකක් ඉතුරොයි ගුඩ ඉන්නවලන මයිකපුත්තේ දෙදක් ගත්ක පහරට ඔන්න දොලා හැදුනක් දොළහට හතරවපුතේ හරිටමතුුණයිනේද ඔවුන හතර වරත්තුන දොලාහයි දො හැන් දොල්හ කඩු කළලා බිතුුව. ඒනම් දවස්කීකට සෑහේද දවස් දහතුනකට සෑහ පැහැදිලීද මේ තියෙන්න්නේ උත්තරේ. දෙවැනි උත්තරය. හ කියලකටපුතේ විස්ස විසි එක කියෙන පස්සු දෙකට යන්නකෝ. මෙන මේ රූප සටහනු දවට ගත්තොත් මත්තුතාට ලේසයෙන් මුත්තරී ලැබි. ත්‍රව්ම එකතු කිරීම රව්ම සමානා ඉතරිකෝණයක්. කොටුවඩු කිරීම රව්ම සමාන ඉත්‍රකෝණයක් එහෙනම් ප්‍රශ්නනා අංක විස්ස අහනවා? කොටවෙහි අගේ කී ඇද. විසයකින් හනවා රව් මෙෙහි අගේ කී ඇද. මෙන මෙතරපට ලොකූ දව්වක් දිීලතියන නිකං උදවක් මේ ලොකූ දව්ව. ත්‍රිකෝනෙහි අගය හැතක් නම් ත්‍රිකෝනේ හැතක් කියන් දාගණ්ඩක ත්‍රිකෝණය ගාගින් හැට මෙතරත් ත්‍රිකෝණයක් තියෙන් දාගණඩකු හැට හනම් මේ බලන්නකෝ හැට හැදිල තියෙන්නේ රෞ් දෙකකින්. එක කිය එකවගේ සංකයා දෙක් එක වගේ රවුන් දෙක්ම එන හැටර් ප්‍රවුන්් දෙකෙන් බෙදලා එකරව් මක්කී දෙ කළමයිකතාට පයාගන්න පුළුවන් හයි දෙකේ ගොඩවල් තුනයි දෙවරක් තුළ හය හයංහයක් කඩු කළලා බිදුවන් මේ බිඳුව ගත්ත පුත්තේ පහලට බිදුුවලට දෙකේ වන සරගී දෙවනක් බිඳුව බිින්ඳුවයි බිඳ බිඳුවක් කඩු කලා බිඳුව ආන පපුත්තේ අපිට හම්බුනා රවන්න ක්‍රවම කියන්න තිහයි. එනම් මෙතරත් තියෙනවා රව්ම කියන්නේ තිහ. ඩැන් කොටුව හරයාාගන්න පළුවක්. මේ බලන්නක. කොටුවෙන් තිහ අඩුකරහමනේ හැතහම්බුණේ. එහනම් කොටුව කීයද එනම් උපක්‍රමය පාවච්චි කරමු. ්‍රවමි තිහායි ත්‍රකෝණය හැටයි එකතු කලාා නම් මපතාට හම් වෙනවා කොටුව කියන්න කීඇද කියලා. බිින්දුවයි බින්දුවයි බිඳදුවයි. යි හමයි පුත්තේ නවය එනම් කොටුව කියන්නේ අනුම අර්යතහරම අනුවෙන් තිහ කඩු කරහම නේද හැටෙන් ඔවුනි චුට්ටක් කල්පනා කරන්නන් පොයාගන්න පුළුවන්. දැයිති අපට පුත්තේ උත්තර දෙකම හම්බවෙලායිරයි එනම් කොටුවෙහි අගය අනුවයි තුන්මෙන උත්තරය රවමෙහි අගය තිහායි පලවෙනි උත්තවය. අපි මනා යමුකෝ ප්‍රශ්මංක විසි දෙකට මතතේ ප්‍රලස්්නම්ක සි දෙක හොදට කියවල තේරුම් අරගෙන වැඩේ කර. කුඩා බෝතලයක ජලය පුරවා. එයින් හයවාලයක් විශාල බෝතලයට ජලේ දැමූ විට ඒ සම්පූර්ණයෙන් පිරුණි. විශාල බෝතලයේ ධාරිතාව මිල්ලිර් එද අටසීයක් නම් කුඩා බෝතලයේ ධාරිතාව කොපමණ. ධාරිතාව කියන්න පොත්තේ ඒ බාධනවලට අල්ලන ප්‍රමාණයන් පැහැදිලීද? ැ හිමිරන්නකු ඔන්න විශාල බෝතලයේ තිය ඔන්න කුඩා බෝතලයක ුත්තයෝ හරිද දැම් මකද කරනවා කියන්න මෙන මේ කුඩා බෝතලෙන් මේකට කීවතාවක් දාන වදපුතේ හයවතාවක් දාන හයවතක් දාන දැම්මහම මේ බෝතලය සම්පූර්ණයෙන්ම පිරුණන් දැම්ගේ කොච්චරත් යවා කියලා කියනවද මිලලී එදා සටසීය එහෙන අපේ අහන්නේ එ පුංචි බෝතලයේ ධාරිතාව. හරිනිමයිපුතේ එහෙනම් ඔයා කරන්නවනි එද්දාස් අටසීහයෙන් බෙදෙනක. එද්දහස් අටසයහයෙන් බෙදපු ගමන් ඔයාට උත්තෙරේ ලබෙනවා. එහෙනම් විශාලය බෝතලයේ ධාරිතා විද්දහස් අටසීයයි බෝතල් හයයක්දාපු නිසා තමයි එහෙම පිරුණේ එනම් කුඩා බෝතලයේ ධාරිතාාව හොයාගන්න හයිම් බෙදනවා. එකට හයව නෑනේ දහාටට හයවපු තේත්තුනයි? හයවරත්තුන දහටයි දහටෙන් දහට අඩු කලා . මේ බින්දුව පහලට ගන්නක. බිඳුවලට හයිවනෑනේ දාන්න බිඳුව. හයවරක් බින්දුව බිඳුව බිඳුවෙන් බිඳුවක් කඩු කලා බිඳුව. මේ බිඳුවත් ගන්නුකු පහලට බිින්දුවට හයිවනෑනේ අදෑම බින්ුව. හයවරක් බිදුව බිඳුව අඩු කලා බිඳුව. එහෙනම් ගන්න පොතේ කුඩාබෝතලේ ධාර්තාාව පොච්චරක්්ද මිල්ලීට තුන් සීය. මිල්ලී. තුන්සයක ධාර්තාවක් සහිත පුංචි බෝතලයක් තමයි ඔය තිබිලා තියෙන්නේ වැඩේ පැහැදිලීද වැඩේ පැහැදිලි. එනම් අයිපුතා ඉරගහල් තෙන්ඩවනේ පලවෙිමි උත්තරය යති. නේතින් හරිනේ වැඩේ හර ප්‍රශ්නාගපුතේ විස තුන සාත්තාට අයිති ඉඩම අක්කරහතලිමෙන් තාත්තාට අයිති ඉඩම් අක්කරහතලින් භාගයක් අම්මාටද ඉතිරයේ සමානව දරුවන් දෙදෙනට බෙදාදනලඩි එක් දර්වයකුට ලැබුණු ඉඩම් අක්කර ප්‍රමාණය කොපමනද එකනම් හර්යම ලේසි ප්‍රශ්නයක් ඔන්න මයිපුතේ තාත්තාගේ අත්කර හපලිහේ ඉඩම මේකෙන් භාගයක්ම දුන්නාලු අම්මාට එනම් මේ බාග දුන්න පුත්තේ අම්මාට. ඉතිරිය ඉතිරයේලා තිරීමේ යටකොටසනේ ඒක දුන්නාලු දරුවන් දෙදනකොට සමානව. ඒ දරුවන් දෙදනාට එනම් ඉඩම්පුතේ සමානුව දෙකට බෙදෙන්ඩවල්. එක දරුවෙකුට කොච්චර කමුණනාති කියල යහන්නේ. එනම් ඉඩම්මක් කර හතලිහ දෙකට බෙදවා විස්සයි එනම් විස්සක් තමයිකතේ අම්මාට හම්බුණේ ඉතිරි විස්ස නැවතත් දෙකට බෙදනවපුතේ දරු දෙදෙනතර විස්්ස දෙකින් බෙදුහම දහයි දහය කියලාව මෙෙනවා ඔන්න හොම නේද අකර හතලි හැදිත් ඉතින් අහති ඒන්නේ රු එට්ට කොච්චර ලැබුණ නාද කියලා එඒ අඒක හරයම ලේසය තේරුම් ගන්නපුලුව ප්‍රශනය එක්කනකොට පොතේ අක්කරදහයි උත්තරේ දෙක. විසි හතර බලන්නකු සුගත් තමන්ට ලැබෙන සෑවරු පියල් සීයකිින්ම ුපියල් විස්සක් ඉතිලි කරයි සුගත් හොදයි. ඔක්කොම නාස්ති කරන්නේ නේද එයාග ලැබෙන මුදල් පිමාණේ එයා විස්සක් ඉතිරු කරගන්නවා. මෙසේ ඉතිරි කරලාද මුදල රුපියල් තුන්සීයක් නම්. ඔහුට ලැබුණු මුදල කොපමනද . මෙයා රුපියාල් තුන්සීයක් ඉතිරි කලා නම් මෙයාට කීයක් සල්ලි හම් බෙලා තියෙනවා. මෙහෙම ලියා ගමුකෝ කොහොමද මෙහෙම ලිය ගත්තාම මයිපුතාට පොටක් පාදගන්න පුළුවන්ගිය. මෙයාට රුපියා සීයක් කම්බුණහම මෙයා කරන්න ලිපුත්ේ ඒීෙන් රුපියල් දිිස්තත් ඉතුරු කරගන්න කැටේට හරි දාගන්න වැතිනිි නේ. දැම් බලන්න මෙයා මෙම විශ්ව විශ් විස්ස ස්ස එකතු කර කර ගිහිල්ලා අවසානයේ බලන්නකොට පුතේරුපියා තුන්සීයක් ඉතිරි වෙලා. එහනම් මෙයාට කීයක්ත් සල්ලි හම්බෙලාද එහෙනම් ඔයාට මෙතැනින් බලන්න පුළුවන් සම්බන්ධතාන්න. විස්ස තුන්සය වුණා කීගුණයකින් වැඩිවෙලාද. එහෙනම් අයිපුතාට පුළුවන්න්නේ තුන්සයේ විස්සෙන් පෙදන්න තුන්සය විස්සයෙන් පෙදාන්නේ කොහොමද අගබින්දුවට අගබින්දුව කපලදාන්න ඒවතමා පුංචි පුංචි ක්‍රම එහනම් දම්මයි පුත්තාට තියනෙ තිහ දෙකින් පෙදාන්න තුරට දෙකේ ගොඩවල් ලකයි දෙවරක් එක දෙකයි තුනෙන් දෙකක් කඩු කළා එකක් ඉතිරී මේ බිඳූ ගත්තපුදේ පහරට හැඩෙනවානි දහය දහයිට දෙකේ ගොඩවල් පහ දෙවරක් පහටහය දායෙන් දහයක් අඩු කලාබින්. එනම් විස්ස පහනොස්ගුණයකින් වැඩි වනමයි තුන් සිය වෙලාකි. එනම් විස්සේවා පහළවක් එකතු කරලා. විස්සයෝ පහළවක් එකතු කරන්න නම් මෙ අනිවාර්රයෙන් පුතේ සී ඒවා පහළවක් ලැබින තියෙන්ට ඕනි ආන්න මයි පුතාට තේරුණාද ඒනම් එයාට ලැබුණු මුදල හොයාගන්න පුළුවන් සීය පහලවින් ගුණඩ කරන්න ඕ. මයිපතයේ සීය පහළවෙන් ගුණකරනවා කියන සිිපල් වැඩ් මතුතා දන්නවා දහය ගුණ කරනකොට සීෙන් ගුණ කරනකොට ලේසිම ක්‍රමේ තමයි ගුණ කරග දුන්න සංක්‍යාව ලියලා. අගට බින්දු දෙකක්තා. දහය ගුණ කරනවන එක බිඳුවයි සීයෙන් ගුණ කරනවා නම් අයිපතේ බිඳුව දෙකයි. එහනම් මෙයා තහම් වෙෙලා තියෙන කොච්චර මුදලක්ද රෘපයාල්. එදහස් පන්සීයක් මෙයාට හම්බවෙලාතිේ. පැදිලීද. එනම් මෙයාට එද්දාස් පාන්ස්තියක් කම්පුරනිසා තමයි මෙයා මයිපපුතේ රුපියල් තුන්සීයක් ඉදිරිකර ගෙන තියෙන්නේ. අනේ විදිහයට සම්බන්ධතාවේ තුලින් මයිපතාට ඔය පස්නු වලල්ට ලේසි මුත්තර හොයාගන්න පුළුවන් එනම් උත්තරේ පපුතේ තුන. තුන්වෙනි උත්තරයක්ින් තමයි මයිපුතායිත ගහන්ඩව. විසි පහා. පිටනක එක පට මීටර හයෙන් හයට කනු හතක් සිටවා ඇත. එහි පළමුකණුවේ සිට අවස්සාාන කනුට ඇති දුර එතකොට කනු දෙකක් අතර දුර මීටර් හයයි හෙනම් ගුණ කරන්න මයිපත්තේ හතෙන්ද නෑනෑ ඔට මතකත පලවිනිකාන්න හතෙන් ගුණ කළ හරිියන්නේ ගුණ කරන්න ඕොනපොතේ පරිතරගාන කනු හතක් තියෙනවන පරතරගාන හොයාගාන්න පපතේ එකක් කඩු කරන්න අතේයන් ගිලිප පහ කණුපාහ කියල හතන්න පරතර හතරයි. හැම වෙලේම්පුතේ පරතර ගාන එකක් අඩුී. එනම් කනු හතයි නම් පරතර මයි පුත්තේ හයයි. එනම් හයවරක් හයි තමයි උත්තරේ විදිහයට එෙන්ඩෝනේ තිස්සයි. එනම් පලදිනිිකණුවේදලා අවසානකනුවට පුත්තේ ඇති දුර මීදර තිස්සයි. හොට මතක තියාගන්න හතෙන්නම් ගොඩ කරන්න දෙපා අපරා දෙනේ. ඇඳලා හරිකවක් නෑ මෙවාගේ ගණත් පුතේ හදන් අපරාදි කලබලේට වෙච්චරලයේ සිගානක් මෙහ මහනවද කියලා තක්ගල හතෙන් ගුණ කර එත්තකම් මතක තියාගන්න චත්ක්‍රටිකක් පාඩන් කර ගඩවන් ගනම් බාගට භාගයක් පුළුවන් වෙනි පුතේ චත්කර පාඩක් කරහ අනි වාරෙන් චත්කර පාඩක් කරන්න ඉක්මනින් මයිපුත්තාද ගණම් පුළුවන්ද. ඉලඟට පහත රූප සටහන ඇසුරින් අස ඇති ප්‍ර්නවලට පිළිතුරු සොයන් රූප සතහන් දෙහ බලන්න මේ බලන්න පුත්තේ අම්බ සොරි අම් නඇපල් ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි රුපියල් එක සේ පණහට ගන්න පුළුවන්.ඇල් ගෙියකුයි ගස් ලබපු ගෙඩියකුයි රුපියල් එකසේ අනුවට ගන්න පුළුවන් ගස් ලබු හරි පැපොල් හරිකමක් නෑනේ හ දෙකම එකයි. එතකොට පැපල් ගෙඩියයි දොඩම් ගෙඩියයි රපියල් දෙසයට ගන්න පුළුවවා. ප්‍රශ්නාංන්ක විසි හයන් අහනවා ඇපල් ගෙඩියක මිකීයද. ඉලට පොතේ ඒ ප්‍රශ්නංක විසි හටන් හනවා දොඩම් ගෙඩි දෙකක මිලකීය. ප්‍රශ්නංක විසි අටන් හනවා පැපහල් ගෙඩී තුනක මලකීයද. එහෙමනම් මයිපතේ මේ ගෙඩිවල මිල වෙනවෙනම අපටි හොයන්ඩව. වෙන වෙනම හොයන්ඩුවට. එනම් රෝප සටහන දවට අරගෙන අපි ගෙඩිවල බිල වෙන වෙනම හො. දැම් රූප සටන දියහා බැලූ හාම මයිපුතාට පොටක් වාදගන්න පුළුවන්ද මේ ගාන විස්ස දන්න මේ පැටලිල්ල ලහා ගඩ මේ පැටලිල්ලපුතේ ලෙහා ගන්න නම් හරි තැනින් පටන් ගඩර් තැනත් තියෙනවා එක දැනක්ද මේ තැන් කිහිපයක්ත්තිය මංවාට පෙන්නන්නම් එක තැනම්. මෙට මේ විදිිත මයිපුතා කල්පනාගොළු ගාන ලේ සේම මයිපුතතාට හදන්න පුළ ඔයා හොඳට බලන්න පොත්තේ මෙන්න මේ දෙවනි කොටුවයි තුන්වෙනි කොටුුවයි තියෙනවන්නේ මෙන්න මේ කොටු දෙක ඇතුළේ මෙන්න මේ ගෙඩි දෙක තියෙනවා හැදිලීද මෙන්න මේ අවසාන කොටු දෙකේ තියන පළතුරු ගෙඩි හටර හොඳට බලන්නය පලවෙනි කොටුවේ තියෙනවා ඔන්නටම පෙන්නටද මේ අපපල් ගෙඩියට මේ අපල් ගෙඩිය හරි. දොඩම් ගෙඩියට මේ දොඩම් ගෙඩිය හරි එතකොට මොකදෝන දැන් ඔයා තේරුම්ගන්න ෝනනිත් කාරණාව තමයි එහෙනම්ඇල් ගෙඩියයි දොඩම් ගෙඩියයි මයිත් පපුත්තේක සේ පණහක් නම් මේඇල් ගෙඩියයි මේ දොඩම් ගෙඩියත් එක සේ පණහත් තමා මකද ඒ දේන්නම්මන ඉන්නේ මයි පපුතාට පැහැදිලිද මමකින කතාාව ඔව හරිට හරි එනම් ඒ ගෙඩි දෙකත් පුත්ත එක සේ පණහයි එතකොට මේ ලොකුල් රෞං්ගන තියන පුතේ කොට දෙක දිහා බලන්න ඒ ඇතුළේ එහනම් අයිපුතාට පේනවා වැඩිපුර තියෙන්න්නේ මොනවාද ! එහනම් වැඩිපුර තියන පුතේ මෙන්න මේ පැපොල් ගෙඩි දෙක. ඔන්න ඔය පැපොල් ගෙඩි දෙකේ මිල හොයා ගන්නයි දැන් අපි මේ යන් දැක්කඩ. දැම්මයි පුතා බලන්නකෝ එහනම් පතේ මෙන්න මේ එකසි අනුුවයි මෙන්න මේ දෙසයි එකතු කරහම මේ ගෙඩි හතර ිලනේ ද පුත්තේ හම්බණ එකසිය අනුවයි දෙසියයි මේ ගෙඩි හතරෙන් මිලනි එහනම් මේ බල එනම් එකසිය අනුුවයි පුතේ දෙසයි එකතු කරහම බින්දුවයි නමයයි තුන්සිය අනුවයින් එකියන්නේ ඔය රවුන්් කරලා තියන කොටු දෙකේ තින ගෙඩි හතරම තුන්සියන්ඕෝක. පල් ගෙඩියයි ගොඩම් ගෙඩීම මිල එක සේ පණයින් කරන්නට අයිංකරපු ගමක් මයිපුත්තාට ඉතිරි වෙන්නේ අර නිල්පාටම් පාට් කරපු තැපොල් ගෙඩි දෙකේ මිල ආන්න දැක් අනේ එහහිම නේද මයිපපුත්තේ ඔය ගාන හිතන්ඩවනි එම හිතුවත් මයිපුත්තාට ගාන හදාගන්න ලේසයම පුළුවන් වෙන ඇත්තන් ඉතිම් වැඩේ නේද පටලගෙන අනාගෙන කාලයක් නාස්ක කරගෙන හතාගණඩ බැරුව ලත වෙනවා තමයි වෙන්නේ. එතට බිින්ඳුවෙන් බිඳුවක් අඩු කලා බිඳුවයි. නමෙන් පහක් අඩු කලා හතරයි තුනෙන් එකක් අඩු කලා දෙකයි දෙසී හතලියයි. එතකොට මයිපුතේ ම මේ නිල්පාටිම් පාටකරකූ පැපොල් ගිඩි දෙකේම වටිනාකම දෙසී හතලිය. දැම් මම කරන්නේ මේ අනවශ්‍යයමටික පුතය ම කලදාන. ඇත්තා වැඩේ අච්චාරුවක් වෙනවා. හරි දැන් අපිට පැහැදුරුන් පේනවා. පැපොල් ගෙඩි දෙක් දෙසී හතලිය දෙකක් දෙසී හතලි හෙනං එකක් කියද කියලා මයිපුතා දන්න හොයන්න එනම් දෙී හතලි හෙමයිපුතේ පැපොල් ගෙඩි දෙකෙන් බෙදන්න එක පැපොල් ගෙඩියක් කියියද කියලමයි පුතා ම් දෙකට දෙකේ එකයි දෙවරක් එක දෙයි දෙකෙන් දෙකක් අඩුකලා බිදුව හතරගත්ත පහලට හැදුලිපපුතේ හතර හතරට දෙේව දෙකක් දෙවරත් දෙක හතරයි හතරය හතරක් කඩු කලා බිින්දුව බිඳදුවත් පපුතේ පහල්ට ගත්තහ මයිකපුතා දන්නවා බිඳදුෝල්ට දෙකේ වන හරණේද. එහෙන ඕන්න මයිකෘත්තේ අපිට හම්ගුණ තැපෝල් ගෙඩිය රුපියල් ලෙකසේ වි්සයි. හරියට හරි දැංීතිං ඔතනින් ඉහට ගාන හදනක සිම්පල් වැඩා. එම් දැම්මයි පුතාට බැරිදමෙන්ඩ මෙතැනින් පපල් ගෙඩිමිල හොයාගන්න තු.ඇ තැපෝල් දෙ මෙකසයානුව එකසි අනුවෙන් තැපොල් ගෙඩිය මිල එක සේවිස්ත පපුත්තය අඩු කරයි. බිින්දුවෙන් බිඳුවක් කඩු කලා බිින්දුවයි නමින් දෙකක් අඩු කලා හතයි. එක එකක් කඩු කලා බිින්දුව. එම් ඇපල් ගෙඩිය මයිපුත්තේ හැත්තය. දැම්මයිපුතාට බැල්ද මෙතනින් කොතනින්ද මෙන මෙතනින් දොඩම් ගෙඩී ිල හොයාගන්න පුළුවන් මෙතින් හවාගන්න පුළුවන්. ඇ පැපොල් දොඩම් දෙකම දෙසෙන් දෙසයෙන්. ඇොල් ගෙඩියමි සීවිස්සාදු කන්න. බින්දුවෙන් බිඳුවක් කඩු කලා බින්දුවයි බිඳුවෙන් දෙක් කඩු කරන්න බැ මේ පැත්තින් ඉල්ලගන්නව එක දහය දැන්මත එක දහයින් දෙක් කඩු කලාටයි එකෙන් එකක් කඩු කලා බින්දවා එහන් දොඩන් ගෙඩියීමමයි පපුත්තයසවා දැකඩ එක්කනෙක් ොයාගත්ත හම එයාගේ උදාව ඇතිව අනිත් අඇය හොයාගන්න පුළුවන් න මයිපපුතාට මේ හදපුේෝ හල්දිකල බලාගන්න පුොළුවවා ඒක ොහොම. ඇල් ෙිය හැත්තෑවයින් දුඩම් ගෙඩිය අසුවයි බලන් ේඩිකේකතුව කසිය පාහන දවද කියලා හ අහ අපි හඩපු ගාන අපිටම බලාගන්නක් පුළුවන් අපි හරිටම හැදවාද කියලා එතිරින් චෙක්තර ගණඩ පුළුවන්නේ හරියට. දැන් හරින දැන් අහල්තියන පස්ශ්නවලට උත්තර මේ රෝප සටහන් දිහා බලබල ඔයන්න නේ එනම් අයිපත්තේ විසි හයිවනි ප්‍රශ්නෙන් හන්නේ Appleල් ගෙඩියක මල Appleල් ගෙඩියක මල හැත්තෑවයි කියලා අපිට පේඩ තියනවා එනම් උත්තරේ වෙන්ඩලි. විසි හත දොඩම් ගිඩි දෙකක මිල දොඩම් ගෙඩියක් මයිපත්තය අසුවයි එනම් දොඩම් ගෙඩි දෙක මිල බලන්න දෙකෙන් ගඩ කරන්න. එනම් දෙවරක් බිඳුව බිදදුවයි දෙවරක් අට මයිපපුත්තේ දාසයයි රුපියල්ලකසිය හැත. එනම්. ත්තරේ ෙන්ඩවන පුතේ විසිහට පලවෙෙන උත්තරයි.මතින් විසි අට අහන පුතේ පැපොල් ගෙඩි තුනක මිලකීයද අපි ටහගුණා පැපොල් ගෙඩියක් කස විසයි කියලා. එනඒ වගේ ගෙඩි තුනක් කියද තුනෙ ගුණ කළ බලන්නක තුංවරක් බිදුව බිඳුවයි තුංවරක් දෙක හයයි තුංවරක්ට තුනයි තුන්ත. මෙතින් පලවෙනි උත්තරේ ප. කෝඩ එක ඔයාගේ වස්තක් දූපකටේ තේරුන් නැතියහින්නව නම් නැවත වතාවක් බලන්න ඔය තේරුන් නැති මයිපුතාගේ අඩුපාඩුවක් නෙවෙයි එකට හේතුවක් දියනම් ඔයාට දෙපාරක් බලන්ඩ වනකිෙන ඔයා ඔය ගාන තුම් පාරක් බලන්ඩ වනකිර එහෙම කෙනෙක් නිසා තමයි ඔයාට ඔය ගානපු තඒ තේරුන් නැති කෙසා මයිපපුත්තායගෙන කණගාඩ වෙන්නා හැමූම්පුතේ ගනන්ගලට දක්ෂනය කෙනෙක් දක්ෂවෙන්න පුළුවන් සංගීතය එයාට සංගීතයේ දේවල් හොදට තේරෙනම් කෙනෙක්ට හොදර තේරෙන්න්න පුළුවන් කොතේ අපි කියමුකෝ නැටුම් නාට්‍යේ ඒ දේවල එයායට හමුදදුර තේරනම් එකොට එකක් කෙනා එක එක දේවට පුත්තමයි කුතේ දක්ෂ කෙනෙක් ගණන්ගලට දක්ෂයි තව කෙනෙක් සංගීතයට දක්ෂයි විද්‍යාාවක දක්ෂ තවගෙනෙක් සිංහලවලට දක්ෂය එහම තම එතකොට අපි ගණන්වලට දක්ෂනැත් තම් අපි කොහෝ මහරිපපුතේ ගාන තේරුම් ගණ්ඩ එකපාරින් අපි තමාරුයින අපි දෙපානක් බලමු තුම් පාරක් බලමු පුළුවන්නන් මයිපුතා දහපාරක් හරි බරලා තේරුම් ගන්න ඒව. මොකදි හැවෝම ගණන්වලට දක්ෂණය ඒ අපි තේරුම් ගණ්ඩව නමුත් අප විපතේ වාාල පස්සෙන්ි. නේද ගණන්ගොලට අි දක්ෂියයක් වෙන්ඩෝ නැහැ කිිෂතිභාග පාස්සෙන්. සාමාන්‍ය ගණම් දැනුමක් තිබ බනම්මයිපුතාට ඇති ඒට උනන්දු වෙන්ඩෝ ගනම් බෑලි කියලා අතාරම දැම්මුත්තේම ගණම් බැරිම වෙලාන. නේද එසා ගණන් පුළුවන් ප්‍රමාණය අඩුමතරමපතේ මැදමට්‍යමටුවත් අපි ගන්ඩන ඒට අප උත්සාාවන්ත වෙන්ඩෝ. තේරුම් නැති ඉන්නවන ැකෝඩ ක අනිවායෙන් බලන්ඩව තේරුම් නැ කියලා ගණක් කියෙන විශ්ා පැහරදාන්න එපා අපි හැමෝගෙම ඇඟ ඇතුළේ ගනංුවට දක්ෂතාවේ චුට්ටක්හරිතියටඒ චුට්ටක් කරි තින දක්ෂතාව අපි දියුණු කරගන්න අප මහස්ස වඩෝ හැහදිලි නද පොට්තේ හ එ අප යනවා අවසාර පිටුවට ප්‍රශ්නාංක විසිනාම්ය යන්ත්‍රයක ලොකුරෝදය වට දොළහ කැරකැවෙන විට කුඩාරෝධය වට විසි උනක් කැරකැලේ නම් ලොකුරෝදය වට හැතක් කැරකැවෙන විට කුඩාරෝදය වට කීයක් කැරකැවේ ඔතන පුතේ තියෙන සම්බන්ධතාවය ඔ සම්බාධතාවය අපි හඳුනගත්තනම්. ඕක හඳරික මහලකු දෙයක් නෙමේ ද මේ බලන්නක දැ කිර කතාව බලන්න පුත්තේ ලොකුරෝධය වට දොළහක් කැරකැවෙනකට කුඩාරෝධය වට විසි තුනක් ැහ කැවෙනවා දිීද ලොගුරෝදයට දොළහක් කැර කැවෙන කට කුඩාරෝධය වට මස්තුනක් කැරකවෙනවා ලොකුරෝධයට හැතක් කර කැවෙනවන කුඩාරෝධය පුතේ වට කීයක් කැර කැවෙන වාද කියලා කියන්න. දැ බලන්න ඔ ගාන තිබ තොරතුරටි ොච්චරයි. විසිනම්වෙනි ගාන තියෙන නොච්චන ඕක ඕක ලියාගත්තා හරි සහලයි දැ බල එහ ලොකුරෝදය වට දොළහකි දළ හැතක් බවට පත්වෙලා කීගුණයකින් වැඩි වෙලා මයි පතේ දොළොස් වරක් පහතමයි හැට දොලහව පහක්තමයි හැට එහෙන ලොකරෝදය පස්ගුණයකින් කැර කැදිලා එම් කුඩාරෝදයක් නිකන්ගින්වා එයා නිකං ගින්දන. එයා පස්මුණයකින් මයිපුතේ කැරගැව එනම් මයිපුතේ විසි තුන පහෙන් ගුණඩ කරන්නත් ඔයාට උත්තරේ හම්බෙනවා. පස්වරත් තුන පහලවයි පහදානව එකක් ඉතුරුයි එයා මුදුල් ලයා ගත්ත. පස්වරත් දෙක දහය එකයි කොළහයි. එහනම් මයිපුතේ වට එකසිිය පහලවක් කැර කැවඩව. මයිකපුතාට පැහැදිලීද මේ සම්බන්ධකාතාතමා පුතේ ගොඩනගා ගණඩවන්. වැඩ කොලේ අපි උදව්ට ගන්නයන් නිහෙමයි. ඒ කියන තොරදුරු ටික අපිට පහසු විදිහට අපිට තේරණ විදිටපතේ ලියා ගන්න. මේ සම්බන්ධතා ගානක් නිසා සම්බාන්ගතා ගානකද අපි ඔටො විජපතේ ලියාගන්න. එම් උත්තරය අපිට හම් වෙෙලා ඉමරයි එක සේ පහළවයි කියල. එනම් අයි පුත්තා ඉර ගහල තියෙන්ඩවන දෙවන උත්තරය යට. ප්‍රශ්නාංගපුතේත්කිහ. සුගත්ගේ වයස අවුරුදු දාහතකි නිමල් සුගට්ට වඩා අවුරුත්තුනක් බාලයි. පැතුන් නිමල්ට වඩා අවරුදුහයක් වැඩිමහන් පැතුම්ගේ වයස කී හ ඔය ගාලය තොරතුරුත් අපි ලියාගම් කෞදපුත ඉන්න යාලු සුගත්ති නඕනේ සුගත්ති න හරිඉළඟට කවුදන්න පොතේ නිමල්ලීම ඒඟ තිිවා පැතිතුම් යාලු තුන්ද. සුගත්්‍ය වස දාහතයි කිය දීල තිවා ලියාගන්නකු දාහතයි කිය. දැන් නිමල් සුගට්ට වඩ වුරුත් තුනක් බාලයි. සුගට්ට වඩා අවරුත් තුනක්පුුතේ පාලයි. එනම් දහතෙන් තුනක් කඩු කරන්න. නිමල්ගේ වයිස ොයා ගන්න. හතෙන් තුරක් කඩු කලා හතර එක අඩු කරන්න කිෙනෙක් නෑ. එනන් ඉති නිමල්ට පුත්තේ දහතරයි න. ද පැතුම්ගිවයිස්සුයාග පැතුම් නිමල්ට වඩා අවුදුහයක් වැඩි මහල්. පැතුම් නිමල්ට වඩා අවුදුහයක් වැඩි මහත්. එනම් දාහතරට මයිපුත්තේ හයක් එකතු කරන්නඩ. හතරයි හායි දහයයි බිඳදුවදානවා එකලිය ගත්ත උඩි එකයි එකයි මයිපපුත්තය දෙකයි ඒනම් පැතුම්ගවාස අපේ අහල තියෙන්නේ ඕහන්න මයිපුද්ධය පට හම්බුණා අවරදු විශ්සයි කියිය. පැහෙදිලීද. ගාන ටිකටික විසදකනේ යන්න එතකොට අවසාන උත්තරේ මයිපපුතාට ලැබෙනවා. එනම් උත්තරේමේති තුන්වෙනි උත්තරේ. තිස් එෙක්මනි ගානකත්තේ තුන හතර බිදුව යන ඉලක් කම් සියල්ලම යොදාගෙන සෑදී හැකි විශාලම සංඛ්‍යාවෙන් පුඩාම සංඛ්‍යාවේ වෙනස්සකී යද. න මයිපුත්තා දන්නවා විශාලම සංක්‍යාව හ දන්න කෝොමද කියව. එම් ලොකු ලක්මෙන් පටන්ගරපුතේ චූට ක්කමට ලියන් ලොක ලක්කම හතර ඉලකට තුන ල්ළකට බිඳු දමයිකතාදන්න බින්ඳුව තියෙනකොට හඩාම සංඛ්‍යාව හදන්නේ කොමද කියලා අයි කියන්න දෙයක් නෑ තුන් සය හතර එනම් මේද කතර වෙන සහි පුතයහන්නේ බිඳුවෙන් හතරක් කඩුකරන්න බැර නිසා ස්්‍රහවත්්‍යෙන් ඉල්ලගත්කක් දහයයි දැම් පුතය මෙතන දෙක්. දැන් අඩුකරන්න දහයෙන් හතරක් කඩුකලා හයයි දෙකෙන් බිදුුවක් කඩු කලාා දෙකමයි. හතරෙන් තුරක් කඩු කලා එකයි. උත්තරක සීවිසිහය ඕන්න තියනො පලවෙනිි ුත්ත හරි ඊරඟට පුොතේ තිස් දෙවන ගන්න රූපේ දැක්වෙන්නේ කම්බිවලින් සෑදූ උගණකය කියාව ඇති එහි එ කම්බීක දිග සෙන්ටිමේටර් විස්සක් මයිපුතේ කම්බියක් අපි ගලවල ගත්තො සෙන්ටිමටර් විස්සක් ලෝ ගණක සෑදීමට යොදාගත් කම්බිවල මුළුදිග ආන්න මයිකතා දැනගෙන ඉඩෝ ගනකයට ධාර කීයද කියලා ධාර දොළහයි නේද අමත කරන්න එපා ධාර දොළහයි කියන්නේ කම්පි කෑලි දොළහක්කොන් එකකම්බියක් සන්ටිමිටර් විස්සක් නම් එනම් මේ කම්බි කෑලි දොළහෙම දිගනේ දො යහනතිය එනම් දොළහ වැඩි කරන්න ඕන විස්තෙන් අගට බිින්ඳුවක් තිෙන සංක්‍යාවලින් ගුණ කරනකොට පුංචික්‍රමයක් තියම අග බින්ඳුව චුට්ටක් කමතය කරන්න දැම්ම අයි පුතා දෙක දන්නවා එනම් දෙකින් ගොඩ කරන්න දෙවරක් දෙක හතරයි දෙවරක් එක දෙකයි අර අමත කරකු බිඳුව මතක් කරලා අගටත. එතකොට විස්සෙෙන් වැඩි කලා වගේ තමයි. එහනම් අයිපුතේ දෙසී හතලි එනම් අයිපුතයිරගහල තේෙන්්ඩන තුම්වෙනි උත්තරයකි. පැහැදිලී නේද අගට බිඳුවක් තිර සංක්‍යාවලින් ගුඩ කරන්න එහෙමයි. ඉඟට සස්නංකපුතේ තිස්ටන මෙම පතුරම භාවිතයෙන් සෑතිහැකි ගණවස්තුවේ මේක පතරම ඔකමයිපතා කපල අරගෙන ගම්ගාල අලවල ගත්තොත් ඔයාට පුතේ හැදෙන්නේ මෙන්න මේ වගේ ගණවස්තුවා. කවුද මේ මෙයා චතුස්තලෙන් චතුස්තලේ හදනවන ඔය කාඩ්බෝඩ් කෑල්නක් කරගෙන නො විදිරිපොතේ එයාගේ පතුරු මාදී දව එට පස්සයක කපල තමයි මෙට මේ තැන්වල පොතේ ගම් ගානුවම මෙට මේවැෑ ගම්ගාන ත කරෝලගත්තොත් හැඩෙන්න්නේ චතුස් පලයගන ගනමස්තුූ ප්‍රශ්නක තිස්තුනෙන් අහනවා මුහුණත් ගානකී යද කියලා හරි නේති මහුණත් මේ එකයි දෙකයි තුනයි යටයටකත්යක හතරයි මෙතරම් බලාගන්නක් පුළුවන්ද එකයි දෙකයි තුනයි හතරයි මෙ ඉගට තිස් හතර ශීර්ෂහා ධාරගාන්න එකතුව මයි පතේ ශීර්ෂ කියන්නේ කොන් කොන්කීයක් තියෙනෝදමින් එකයි දෙකයි තුනයි හතරයි. කොන් කොනවල් හතරක් තිේ රැක්තා මුලු හතරයි ශීර්ෂ කියන්නේ මුළුවරට ධාරකීයක් තියෙනවා ගණන් කළ බලන්න ධාරය පඔ රතුපාටි ඇදරති රේකා ඔක්කොම දාාරය මයි පතේ ගණන් කළ බලන්න මෙ එක දෙකතුන් හතර පහහාය ධරහයයි. එනම් ශීර්ෂ හතරයි ධාරහයයි අතරයි හයමයි පපුත්තේ දායි එනම් උත්තරේ පැහැදිලි උත්තර හෙනන් එක. ගනවස්තුපාඩම ගනවස්තුවක් විභාගෙටෙයි සාමානයෙන් හැම උරුද්දකම ගණවස්තුපාඩමි ප්‍රශ්නයක් ශිෂත් විභාගෙටේ නොවොමයි. අවසාරන ප්‍රශ්නිපෘත්ේ සෑම සෙනසුරාදාම විමල් පොලට යැයි විමල් පෙරේදා පොලට ගියේ අනිත්දා සතිය කවදාත් හල් ඔක අපි විල බලමුකෝ නබලන්නක පුත්තේ ගානි කියනවා තෑම සෙනසුරාදාම විමල් පොලටය හරි සෙනසුරදට එයා පොලට ය හරි එකතව පැහැදි. විමල් පෙරේදා පොරට ගියාලු . එහනම් මේ තියෙන්නේ පෙරේද දවසක්න. මේ ති පුතේ පෙරේද දවස. ඇ පෙරේද කියන්න සෙන සුරාධාවක්නේ අපේ හනවා අනිත්ධා කවදාද. අනිදදාානන් ඉති ස්තරාත්නි පුතේ ගිියන්ද වෙන්නේ. න එහනම් පෙරේදාට පස්සෙදවස ඊයේ ඊට කලින් දවස අද අදට පස්සෙ දවස හෙට... හෙටට පස්සේ පපුතේ අනිර්ධයන්න නොතට දැන් අපියමු එනම් සෙනසුරාදාට පස්සේ මයිපුතේ ඉරිදයියේ එනම් අදකවද අද අද සඳද එන හෙට අඟහරවාද එනම් බදාද අනිත්ධ වඩවරනේද එම ලියාගෙන බලන්නක එනම්පුතේ පෙරේද සෙනසුරාධාවක් නම් අනිත්්දා බධාදාදවසක් වීජුතුයි මෙම ලියගෙන බැලුවනම් අයි පුතාටයක කොඳටම පැහැදිලි. එනම් උත්තරේ වඩුවනම එපතේ කෝ දෙෙවනි උත්තරය. එනම් සම්මන්ත්‍රණය නිමාවට පත්වෙනවා. එනම් ප්‍රශ්න තිස් පහටම අපි උත්තර හෙව්වා මට චුට්ටක් කියන්නක තිස් පහම හරිගීපු පයින්නවද ප්‍රශ්න තිස් පහම හරිගීපපු අඉන්නව න්නවනම් මට පෙන්නන්නක තිවට් එකක උත්සල එක්කෙනෙක් ඉන්නවනම් ඒත්ත මක දෙයාපට හ ආරදක්ශයා එයාට පුළුවන්න්න ඇයි අපිටත් හැර මේ ඉන්නවදක දිනජී මේ දිනජීන්නවනමේ ොන සාක්ෂියක්ම දිනජී තිහ ස්පා ඔන්න සාක්ෂි තියෙනවා එහෙනම් තිස්පාම හරිගේ පයි ඉන්නවනම් අපිටත් පුළුවන් වඩ අපිටත් පුළුවන් තව ඉන්නවා කවුද මනුති ම කනෙත් දෙන්නෙක් පෙන්නන්නග. මේ මනුති තිස් පහමාරකහින් මනුත්තික නියමයි. තව ඉන්නවා ගොඩක් ඉන්නවා මට පෙන්නන්නට වෙලාවත් මදි. හ තව ගොඩක් කියන්නවා. උමාරයෙන් උස්මාන් උමාරයෙන් උස්මාන් තිස්තුනයි දෙකක් මදි වනාානේ කමක් නෑ. ලඟට මැවිල්ලනේ. හත් එතින් මයිපතේ අපිටත් පුළුවන් අපිටත් බැරිකමක්ම අපි තුනන්දයමු මහන්සවෙමු අපිටක් පුළුවන් ඔය තැනට එන්න හ එනම් අයිපතේ ඔන් නොවිදියටයි අදදවස්සේ සම්මන්ත්‍රය නිමවට පත්වෙන්නේ අපි ළඟට හම්බෙන්නේ හතරවෙනි සම්මාන්තනය අපිළට පුදතය හම් බෙන්නේ හතරවෙනි සම්මාය කවත්ද හතරවැනි සම්මාන්ක්‍රණය තියෙන්නේ මංවාට දිනේ දාලා ඇතිය සටහන ඔයාගේ වත්සක් රුප්කට මගේවල ඇති බලන්දයක මම ඊළඟ දවස දාලා තියෙනවාකවදද ජනවාරි එොළහා ජනවාරී කොළහා අපි හතරවැනි සම්මාතරයෙන් වුණගේ හෙමෝ තව චුට්ටකි මයි පපතේ අපේ හපනස සම්බන්ධ වේ මයිපුතාලකවුරුත්්ජන්නප සග සම්මාත්‍රක සම්බන්ධ වෙලා ම තඩ ගොඩක්දේවල්සග හිර ගඩ ලැබ ඒකට සම්බන්ධවැනිලා අනදනා කරමි සහෙන සම කන්නවා එන අපි ජනවාරී කොළ හා හතුර වෙනිි සම්මන්ත්‍රනය මුණගැහෙමු එනම් අයිපුත්තාවරා හැමෝටම ජයන් ජයම වේවා ආයබෝන්දපුතේ අපි එමනම් සම්මන්ත්‍රණය දෙවන අභියර ආරම්භ කරමුෝ අපේ දූපතුන් එක්ක කාලේ නාස්ත කරන්නවඋන්න හැනේ අපි ජාමල්සක සම්න්ත්‍රණ මාාලාවේ අද තුන්වෙනි දවස සර් මුණගැහෙන දෙවැනි දවස අද ඉතින් ඉතාමත්ම ආදරයෙන් අපේ දපුතුන් සේලු දෙනාම ගෞරබෙන් මේ වැඩසටහනට ඔන්න ස පිළිගන්නවා. ඉතිස දෙවැඩි වැඩසටහන්න මතකද අපි පලවෙෙනය එකේ භාගයයි කරින්. බලවෙනියකේ අටය කරන්න පුලාංගුුණේ මෙන්න නටි අපිේ දා ඉවර කරා. ඔබ ලඟ මේ නිබන්ධනය තියෙනවා නේද. අපි ජනවාරි දෙදනිදා සර්ගි වැඩසටහනට දීපු නිබන්ධනේ ඉතිරි කොටස තමායි ඔන්න අදදවෙලස්සන උදැස්සන තා බහ කරන්නේ එතකොට සදාලතියන්නේ දෙවිඩි ප්‍ර්ටපත්්‍රයක් විශේෂෙන් සිංහල භාෂාව සම්බන්ධෙන් බැඩිදියුණු කිරීමේ අරමුණින් තමයි මේක අපි සාකච්ඡාත් කරන්නේ ඒ නිසා මම ආරාධනා කරනවා ශිෂ්ෂත්ය සමක් වඩ ආසාය ඉන්දදිගටම ශිෂ්ෂතය සමත්වෙන්ට ආස කරන දරුවන්ට තමයි මං මේ කතා කරන්න. එතකොට ඔබ දන්නවා අපේ ප්‍රශ්ටපත්ත්‍රය තුළ විශේදහරා හතරක් පහක් තිබෙනවා ඒ විශය දහරා හතර පහේම අපිට සිංහල භාෂාව පරිසරාශ්්‍රිත ක්‍රියාකාරකම් සානිත් සේලු දේවල් අත්‍ය අවශ්‍ය වෙනවා. තකොට අපි මෙන්න මේ ටික එදා කලා රාජ සිංහ රජ්ජරුවන්ගේ මේ කටයුතු ටිකට සාකච්ඡා කරා එස මම ඒ ගැන නැබතාව බොහෝදය කරන්න බලාපොරොත්වන්න මේ පලදිනි මගේ වැඩසට හට සම්බන්ධ වෙච්ච නැති දරු ඉන්නවා න්නේ ගොල්ලා අප ෙකෝඩන් බලන්න පුළන් YouTubeු එකට යන්න පුළුවන් අපේ සෑමත් තැනකදීම අපි ඔබට සඳ එදා එඩ බැරි වෙච්චයට යම් මුදව්වක් කරලා තියෙනවා ඉතින් මම අද නතර වෙච්ච තැනදල තමයි ඔන්න ඔබව අරගෙන යන මේ අපි සාකච්ඡා කළ මෙන්න මෙතනින් අපි නතර වනා කොතනින්ද රචනාවේ මෙන්න මේ රච්චනාතෙන් අපි නතර වූනා ඉතින් එදා කීප දෙන්නේෙක් අපිත් එක් රචනා කතා කරලා. හරිද දැන් හපනසව දන්න ළමයි දන්නවා සමොනාදු ගන්නන්නේ කොයිකොයි දේවල් වැදගත් වෙනාද කියලා. ඉති මගේ අනාගත බලාපොරොත්තුව කියෙන තැනින් එදා නතර වනාා. එමනම් අපි ඉතුරුටික අද මේ තය එකමාර තුළ කතා කරන්න ස බලාපොරොත්තු වෙන සම ආරාධනා කරනවා ශිෂ්ෂත් විභාග ජයගණ්ඩ කැමැත්ති ශ්ත්ව විභාගයට සිංහල භාෂාවෙන් ද වුණුුවෙන්ඩ කැමැති දරුවෝ සහනිත් විශ්‍යාක කැමති දරුවන්ට අපි ආරාධන වන මෙතැන් සිට සවස එක දක්වා සර්ගේ මෙ දෙවන අදීරයේ එකැන පළවෙඩි නිබන්ධන අවසන් අධීරයේ වැඩ ටික කතාභහකරන්ට අපිත්තකර ඇදී සිටින්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් බන්දන්නේනෑ සම්න්ත්‍රයේ පටන්ගන්න කොට ඉන්න අයගෙන් භාධයක් ගෙදරයන්න කියෙ එක මට තේරෙන්න්නේ ොකද හේතුව කියලා සමහරලාට එක්ගල හිතනවත් දන්න මේවා වැදගත්න නැත්තං අවශ්ටනෑ සිංහල අපිට කරගන්නඩ පුළුවන් කියලා නද සිංහල භාෂාව රචනාපි දන්නවා අපිටය වැඩක්නෑ ඒම හිතනවද ඇති සමහ න කමක්නෑ කෝම වුණ ඒ වැඩසටන්ට එන දරුවන්ගේ භාගයක් රැදිී සිටීමම පිළිබඳ අපි සතු වෙන්වා ඇතිොට සිංහලනිීම මේ ය ගන්නාට. කිශ්්‍ය අපි ාගගේ දෙවෙනි ප්‍රශ්ට පත්තරේ සහ පළවෙනි ප්‍රශ්ටපත්ත්‍රයට ඕන කරන හැම කරුණු කාරණාවක්ම අපි ඔබේ අවධානයට ලක් කරනවා යි ඒවාගේ ඔන්න මමකට මතත් කරනවා අපේ රචනා වැඩ සටහන මම දාල තියෙනවා රචනා වැඩසටහනක් දැන්ගේ සදා අදාළ නිබම්ගනය ඔබට පුළුවන් වෙබ්බඩවිට හර ඇඩිල ලබාගඩ පුංචි මුදලකට වැඩසටහන් දෙකක්ම පුංචි මුදලකට වැඩ සටහම් දෙක් දා තියනවා ඔන්න දිනේ දෙංකල තියාගඩ ශිෂ්ෂත්්‍ය ජයගණඩනං රචනාව පුළුවන් වෙන්න ඕනිි ලකුණු හයක් එතැන්ට වෙනවා ඔබ ඔබ මතකතියාගන්න රචනාව බැරිනම් ලකුණු හයක් නැති වෙන ශිෂ්්‍යත් විභාගෙට යන්න සීට සීයක් දරුවන්ගෙන් සයට හැත්තෑවක්ම බින්දුගන්නේ සියයට හැත්තෑවක්ම බින්දුගන්නේ අන්න එක දැන්සිටම වැලැක්වීම සදා තමයි සජාගේ මාසිදම වැඩසටහනට පටන්ගත් අගේ මාසිපපුයිඇදදිුණු දැවුණ දෙවෙනි වැඩසටහන සදාල තියෙනවා එනිසා දෙවෙනි වැඩසටානටත් ඔබට ආරාධනා කරනවා සම්බන්ධ වෙන පුළ අපි විසිවෙනිදා විසිහත්වෙන්දා පුංචිම පුංචි මුදලකට දැවන්ත සම්මන්ත්‍රණ දෙකක් දාලතියෙනකොතේ ඉතින් එන්න දැන් නිබන්ධනය ඔබට අරගන්න පුළුවන් නිබන්ධනය ඔබට අරගන්න පුළුවන් අපේ වෙබ්බඩ වයට පිවිසිලා එතකොට ඒ කාරණාව ට සිද්ධ කරගල්ලෙන් අපි රජනාව ලියමු ලියාගත්ය නැතියට පොඩි අවස්ථාවක් අපි දෙනවා මගේ අනාගත බලාපොරොත්තුව තෝට මං එදාම එක චුත්්තක් මතක් කළා මගේ අනාගත බලාපොරොත්තුව ගගන ගාමයෙක වීමයි දැ අදත් අපි එක අවස්ථාවක් විතරත් දෙන්නා වෙලාව යරන නිසා කෞද තමන් ලියපු රචනාව කියවන්නේ ැ ඕනා අය අතුසංඉන්නවා අපි එන හිමරුත් ඉන්නව අතුස්සගෙන ගොඩක් අ ඉන්න අතුස්සල මොකොද ගොඩක් අයි කැමති. රජනා කියව ඔොන්න අපි රජනාපන්තියට එන්න රජනාපන්තියට ආමකුතේ හැමෝටම ගොඩක් වෙලා අපි අරගෙන ඒ ගොල්ලන්ට කියවීමේ කුසලතාව අපි ලබා දෙනවා අප ඉස්සලෙන් හිමරුට දෙම හිමරුගේ රචනාව කියවන් හිමරගේ රචනාව හිම අන්ුට් කරන්න ඕනේ. නතාම් වෙලා අපිට යනවා හිමරුගේ මං ඔුන් කලා තියෙන්නේ. ගේ පැත්තේ අවුල තියෙන් නාහරි. මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ වෛද්‍යවරය වීමයි. මම රෝගන් සුවපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මම කරුණාවන්ද වෛද්‍යවරයපු වීමගේ සේවයලක් මවට දායාද වෙමි කරමි. හරි සරලවා්‍ය තුනාක් කොන්න අපේ පුතා හිබරුත්සා කතා කරන්න බතයාගේ උත්තාක් කයාතය හරි දැම් මම ඊයේ දවස පුරාම කරා පුංචි අපේ සිංහල පන්තිය අපඒ්‍රී නොමිලි කරයි ඇති සහර දරු ධය නැතුව ඇති මතින් එදත් කිරවා අපේ අනුතෙන් සම්බන්ධ වෙලා ඉන්න දරුව ඉන්න වනං දරුවනේ අපේ වස නම්බ බලග පේපස් වල තියෙනවා බට පුළුවන් ඔබයි කිසිම් අපිව සම්බන්ධක වන්නඇති ග්‍රප්ස් තියෙන අපේආත නඕන තරා දැ ශාමල් සර්ග රෘප් විතරත්වයෙනවායි ඒබයි ඉන්න දරු සමාරලට දන්න නැහැ ඒක නිසා සර්ග වටසට් නම්බරට පනිවිඩයක්කි වුවත් අපිට අශ්‍ය තොරතුරෝ බට දෙන්න පුළුවවා ඉති මම ඒකයි කිව්වේ ශි්ෂත්වය ජයගණඩනම් ගනම්තියෙන්ඩෝ සිංහලති යන්දෝනි පරිසරේ තියෙන්ඩෝන දෙමල තියන්ඩෝනේ ඉංග්‍රීසි තියන්ඒ සියලුම විෂේ කරමකාරණ වමූ ගන්නනෝ. ට ඒ විෂය කර්මකාරණ එක ගඩ අපි අවස්ථාව ලබාද මේ පිත්තක දන රැදිී සිටින්නේ අනසර්තක් අක්වල් බැඳගත්ත ලමයි. දිගන්තරෙන් සතෙක් වත්තල් බැඳගත්ත ලමයිතන රැඩී ටින්නේ ඒකනිසා අුතෙ සම්බන්ධවෙච් දරුව න්නවන ේ ගොලන්ට ආරදන සිංල ෝඩින් බලට පුලුවන් හපනස න්න පුලුව. අපි දැරැන්ත වැඩසටානක් මේ කරන්නේ හරි දෙවැනි එදා මම කියල දුන්නා දෙවැනි වාකය විශ්වයේ ඇති අමුතු දේවල් නිරීක්‍ෂණය කිරීමට ඒතුළින් මට හැකිවේ අපි තවත් එක් කෙනුට කියවන්න ද ිනිුතිත දෙේමු. විිනිුතුගේ අනාගත බලාපොරොත්තු කියන්න බල බිනුතිගේ අනාගත බලාපොරොත්තු ඉක්මට අන්විර් කරන්න නැත්තා අපි වෙන කෙනෙකුට අවස්ථා දෙන වෙලාව වටින නිසා මමා අනාගතයේදී වෛද්‍යවරයක් වීමට බලාපොරොත්තු වෙමි. මම රෝගීන්ට කරුණාවෙන් බෙහෙත් කිරීමට කැමැත්ත දක්වමි. මම වෛද්‍යවරයක් වීමට බොහෝ නන්දුවෙන් පාඩම් කරමින් ැ උත්තරේ හරි අපිට ලකුණු හයක් එයාට දෙන්න පුළුවන් උක්තා්‍යාතයාගේ නිවැරදි. ප්‍රා්න්දීල ති තුම්විෙනක්ේ මංගේ හෙදත් වෙනවා දැ අදාලළුතෙන් පොයි නිස මංචුක්ත් වෙත ටන්ග නිතුටි කරෙනයන්නේ ඒ සඳහා මම දැන් සිටම හුඳින් උග නිම්මි. සඳ මන් දැන් සිටම හොඳින් උගනෙමි ඉතිං ඔන්න ඕගොල්ලත්යන දැතේ අපි දැන් න් Online නෝවේවා වෙන විදිහකට ඔබේවා පන්තියකට සම්බන්ධුනාට වැඩක්න අපි බොම කල්පනාවෙන් ඒද කරන්නු දැ ම දැක්කයිස් සලස් උගන්නුට සමහර ලම ඉතින් එෙම අවධාන නෑ සමහරුහට ආගෙනින් වා ඒ එකක තියෙනවනේද එකක් කෙනගේ විදිහඒ එකක විදිහනේ ඒක නිසා අපේ අපේ සතිපතා එන දරුවන් බොම ඕන කමින් වැඩසටහට සම්බන්ධවෙඩ දරුවෝ ඒක නිසා අපි නිරන්තරයෙන් ඔබට මතාක් කරන්නේ අපි හරි කල්පනාවේ බොම උනම්දුවෙන් ඒ වැඩසතහනට ඕනම වැඩසතහනට අපි එවිදියට සම්බන්ධනො අපිට ජය ප්‍රහණයක් කරා යන්න පුල එතකොටොන්ට රචනාව හරි වැදගත්පුති රචනාව හරි වැදගත් මොකද ශිෂ්‍යත් විභාගේ ජයගණ්ඩනම් වැඩිපුරම ප්‍රශ්වයන්නේ අන්න සිංහල පැත්තේ තොට සිංහල බැරිනා ක්කොම විෂයන් බෑ ල බැරින ක්ොම වියන් බැරුවයනවා ඒනිෙ හම ඩිවධානයක් සිංහලට දෙෙනවා ඒවාගේම පේපකලාස්කේ මම ගණනොත්තු ගන්න ඔන්න බලන්න අපි පතාන් ගබපු දහත් වන දාතුන්වෙනි ප්‍රශ්නය දළ මට අද කරන්න තියෙන්නේ අරිද එතකොට සර් කරන්නේ පේපකලාසික සෙනසුරාගට ඉරිදා දෙකට පුංචි අපේ සිංහල පන්තිය මාසකට සම්මන්තණ දෙකක් අපි කරනවා රචා වැඩසටාට එකම රිසිට් එකට සම්මන්ත්‍රණ දෙකක් ඔබට කරන ට මෙන්න මේ පන්තිත් එක්ක ස්ර්තික ෝගලන්ට සතිපතා මාස් පතා එකතු වෙන්න පුළුවන්කම තිබෙනවා ඔ නාශලි බලන්න ඊංග රටාවේ ඊළඟ සංක්‍ය දෙක පිළිවෙලින්න්දියන් අනිතික ම ප්‍රසන්ටේශන්ෙන් පපුතේ උගන්නන්නේ මිකන්හලු ෑලියල බෝඩ්ිේ ලියලනේ ඕගුලන්ට ඇස්ෙන් හොදට බලාගන්න්ඩ පුළුවන් විදිහට වරදිින් නැතිවෙඩ කටයුතු ලස්සට සැලසුම් කරලා තියෙනවා හරි සයාරි අපි බලමු අපිට දල් යාග්ඩ බැරි වඋනාානම් නිබන්ධනය නැතිඇයට පුළම් පොතක මේ වැඩේ කරඩ සලුත්ෙන් නිබන්ධනය නිකුත් කරන්නේ ආය ඊළඟ සම්න්්‍රයට දැඟ සර්වායි මුණ ගහෙෙන්නයෝගොලට විසිතුන්වෙනිදා අනිත්‍රිකේෂා ක්‍රෂ්මාල් සයන්නේ මම විසිතුන්වෙන්ග තමයි නැවත ඔබව සම්බන්දරෙන්නේ මම එකට දාල අලුත් නිබම්දනය ශාමාල්සවට දෙන්නම් සාමාල්සව තමයි වදාන්නට මො සර්ගෙන් ලුස්ලට යන්දරි දෙයක්න අපිට ස තමයි කටුතු සම්පන්ධය කරණය කරන්නේ ඒක නිසා ඒක සර්ගෙන් ඉල්ලගන්ඩ උපට පුළුවන් රටාවේ ඊළඟ සංඛ්‍යයා දෙක පිළිවෙලිම් ලියන්න දැ මේවැගේ එකක් කරනකොට අපි හොඳට මතක තියාගණ්ඩුවනකුතේ ආසන්න ඉලක්කම් දෙක අටර් ආසන්න ඉලක්කන් දෙක අතර තියෙන වෙනස්ස. වෙනස අපි අවබෝධ කරගන්න ඕනේ මේ තින්න වෙනස මේ බල දවන බාඩ හාරසිය පණහෙෙන් හාරසිය හැටපා එතකොට දන්න වෙනස කෝහමද හඳුනගන්නේ වෙනස හඳුන ගන්න බුද්ධිමා ලොකයි ලක්ක මෙ පොඩි ලක්කම අඩු කරන්න ඕනේ. එතකොට හාරදා සැටපහෙන් හාරදාස් පණ අඩු කරාමක තේ අපිට ඔන්න වෙනස පහලවක් ලබෙනවා. මෙත්මා මේ වෙනස එතන සටහන් කරගන්නක තරුවක් වීතලයක් දාලා එ වෙනස සටහන් කරගණ්ඩෝ නොක් කොමල්ලා දැවිශේෂෙන් අලුතෙන් ආපු දරුවෝ ඉන්නවනාා ඒ අලුතෙන් ආපු දරෝ මෙව ලියාගණ්ඩ පුතේ මේවා ලිය ගණ්ඩනතු මෙ ජයග්ඩ බැදසගේ පන්තිවන්න ලස්සට සතිපතාඒ රහස් කියල දෙෙනවා තරේ රහස් තමයි නොබිල ආපු ොගල්ලනටත් කියල දෙනේ ති අවාසනාවකට වගේ මං ගන්නෙ නෑ සමහරුඒ රහ සහ ගණ් ඔක් කොමල්ලා ඉන්න නෑදැංස පටන්ගඩ වෙලා හිටපු ප්‍රමාණය නෑනේ මේදරාණුක සමහරු ඉතන්නේ ඒගම් විතරයි කියෙ තල යනවද දන්නේ නෑ.ඒ අපි අටට බල කරන්නක් බෑ රැද සිටිද කියලා. නමු අප මේ වගේ වැඩසට හනක් කරන්නේ අපිසරල තුන්දනාමිකතු වෙලා හැම පැත්තෙම ඕගොල්ලව ශක්තිමත් කරන්න දිහිමත් කරන්න දැඩුවත් කරන්න. ඒ නිසා ප්‍රදිී සිටින දරූ ගැනට ආඩම්බරයි ඒගොල කොච්චර අමහරුකන් තිබුණක් කොච්චර මහසුනක් තවත් පයකා මරක් අපිත්ෙක්ක රැදි සිරේ උක්සා කරනවා නෙද එතන මේ වෙනස බලන්ඩ මෙතන අඩු කරඩුන හාරදා සසුවෙන් හාරදා සැට පා්‍ය පුත තනත් වෙනස පහළවන්න. එතනත් වෙනස පහලවයි. ඊට පස්සේ එහනම් මේ මොකද වෙන්නේ. රණුක එන්ඩෙන්ට පහළව පහළව වැඩි වෙනවා ඒද ඒ අපි මොකද කරන්න ඔන්න පැත්තකි ලියයා ගන්නවා. හාරදා සසුවට පහළවත් දැම්මාම අන්න අපිටආවා? අනූපාට පහළවත් දැම් මම එකසිය දහයක් හාරදාස් එක සිය දහයක් චටි හරිියයක් දාන්න මීර්ණායතනින් ි හරිදා . ඊට පස් වෙඔන්න හාරදාස් එක සය දහයට තව පහළවත් දාමු දරුවනේ එතකොට එනවා හාර්දාස් එකසේ විසිපා අන්න දැ නිබන්ගනේ නැතිය ඉන්න මනං ලකුුණු පරගන්න පොතක නිබන්ධනය ගන්නයි ගැන සීහිකල්පනාදෙන්ඉන්න පුතේ. ඒ සර්ගේ ශාමල්සගේ ගරූප් එකට සර්ග නිබන්ධන දානවා විටින් විට ට දාණ්ඩ කියදීල තියෙනවා සර් තමයි දාන්නේ ඒඒ අලුත් එක දැන් ඊලගෙකට අදාෙ ගන්ඩ අපි ඉතාම එක දාල නැහැ ඉදිරයේදී අපි එක දාණ්ඩ බලාපොරොත්තු වෙනවා ඉදිරයේදී එක අපි දාණ්ඩ බලාපොරොත්තු වෙනවා. හරි උත්තරේ හරිගේ අතුස්සන්ඩ බල්ඩ ජනුත්තරා යම්දා හතර හලස් දහ සෙකසිය දෙක යන්න සංඛ්‍යාවට ඔන්න ලියාගණ්ඩ පැත්තකි. අතලිස්දා සෙකසිය දෙක්ක නැතුක නමයක් එතු කළ ගිට ලැබෙන සංඛයාකන ගනිතය කියලා මාහාලුකු දේවල් එන්න ඇපතෙන් ද ආණ්ඩුව සිිස්ටම් එක වෙනස් කරලා තියෙන්නේ බුද්ධි පරික්ෂණ කලා ළමයි අමාරුවයදාන්න්‍ය න පෙළ පොත්තලින් ගුරුවත් පොතින් තමයි එන්නේ දෙද මේ වසනදල තවත් ලිහිල් කරනවා කියලා රජය කියලා තියෙන ඒ නිසා ඔගු ලම බයවෙන බයංකර දේවල් සයදාාන්නේනය ගරුවත් පොතේ තියෙනේපමාකින් වලද අපිට දී ලතින උපදේස් අනුව තමයි ඉනිරු අපිම මේ පේපරේ හදන්නේ ඔන්න බලන්නක එතකොට දැන් හැමෝම පේපමාකින් යන්න නෑ අපේ ප්‍රාතිමිකාංශේ පේපමමාකින් යන්නේ මං විතරයි තොට ඔබට ඒ අවශ්‍ය උපදෙස් ම වෙනවා රජේ හමෝට දෙන්නේ නෑපුතේ ගැඩුව කිය පේපමාකින බලපාන සර්විස් එකඒ පිළිබඳවති ප්‍රවීණතාවය ඒ වගේම ඉට කලින් උපද චාලා පිපත්තිවරුන්ගෙන තන් ප්‍රධාන පරිීක්ෂවරුන්ගේ නිර්දේශ පෝම ලැබින්ඩෝනඒ තන තුළක් ගන්න. ඉතින් අපේ දැන් තියෙන ප්‍රාථමික මේ පන්දේ ඔබටේප මමාකින් අල ගුරුවර කැට මගින් තමයි ඔට උපදෙස් ගන්න පුළුවන් වෙන්නේ ඒක නිසා ඒ උපදේශ ඔබට රිචුවම අපි මේ ඔන්ල්යින් කලාසික හරහා ලබා දෙනවා ර් අප එකතු කරම්බා නායකුතු කරන්න දරුවන නමයයි දෙකායි. එකොළ හැන් එකදානො එකක් කිතුරුවී එකට මේ බින්දුවට ඒ එක දැම්මම එකයි. මේකගේට තින්න කිසි ගටලුවක් නෑ බින්දුව මෙතන්ට ගත්තා හතර මෙතන්ට ගත්තා. උත්තරේ හතලිස් දහස් අන්න එක සිය එකෝලහයි. මෙතුක බලන්ට උත්තරේ හරිද කියලා සනුදී දැම මේ නම් කියන්නෙපතිේ ඔබලම අවධානය ලක් ගන්න අපිෆෝර්ඩ් එකින් හෝවේවාට ඇබ් එක හෝවේවා ලැප්ටොප එක හෝවේවා ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගන්න දේවල් හරි කල්පනාවේ එක අරමුණකින් අපි ඒදේ කරන්න පුරුදු වඩ ඕනේ එක අරමුණනකින් ඒද කරන්න පුරු වෙන්ඩ ෝනේ ති මගේ මේ දැන් එතර දැන් ඉදගෙන ඉන්න දර්වු ඒ විදියට ඒ ලකුණු දාගන දැන් මේ පේපරරි කරට පසය ගලට ලකුණු බලන්නට පුුවන් එදා එකේ ඉතුරුටික්ක එදා එකේ ඉතුර ටිකේතකොට එකතුව දාලමට සයෙන් කියද කිය කියන නැබයි අවංකෝම කියන් ෝඩ ම ස්වාස කරන අපේ දරු අංකෝම මේ වැඩේ කරනෙලේ එම නැතපුතිේ මරවටෙන්න්නේ නෑ ම හැමදෑම කියන දෙයක්ත්තමයි ඉතිං අපිට තශිල ළමයි ලක්පුන ඇවවාම ළමයි සීන් සීය කියපු ළමයි ගියවරුදෙ ටියා නමු ඒකොල්න්නට අඩුදානි පාස් වෙන්ඩවත් බැර වුණා සමහරුන්ට සමරුණම් පාස්සනා ඒ නිසා ඔබ ඔබගේ හිත්තට එකඟව ඔබගේ වැරද්දුප ඩිවැරදි කරගෙන ඔබේ සැබෑ ලුණ තුලොෝ ජීවත්ෙන්න්නන්නේ එොට ඔපට වරදින්නේෑ ඔබ රැවටෙෙන්න්නේෙ නෑ හ? ඒ නිසා එක මතකතියාගන්න රටයන් පහළව බිනෝක්්‍යයා බල පහත රූපයේ රිජපෝන ගණන රෝම සංඛ්‍යබෙන් ලියන්න පහත රූපේ රිජිකෝන ගණන රෝම සංඛ්‍යබෙන්ං ලියන්න. තැන් ඔන්න බලන්ඩ රිජිකෝන කියලකයන්නේ බිණුචී ඉල් ලකුරක්තියන තැන්න්නේ ඔන්න ම ලක්ුණ කරන ඔගොලත් ඇැඳ ගන්න. විනොක්කයා වෙන්න මෙතන එකයි. ඇමෝ මබිල නැතුව මේ වනම් කරලා බැලුවේ නැත්තම් ඒවත් දිනන්්ඩ බෑ. මෙවකු දර්ට කරල බල්ලා හොද අවබෝධයක් තුළින් අපි ඇතිකර ගත්තෝඕන කෙත්නුලේ එතකට තම එක හරියටම යන්නේ. ලිමන්සා මෙ බලන්ඩ. මෙතන ඔන්න තවේකක් තියනෙ. මෙතන තවේකක් තියෙනෙ මෙතන තවේකක් තයන දැන්කීයද තශිල එක්කායි දෙක්කායි තුන්නායි හතරයි. අපි දක්ෂණීගෙන් අහු බාඩ දක්ෂණී මේකේ එව අද රිජකෝනාආශ්‍ර දක්ෂී වාටකීයක් කාවද පුතේ. ඔ දැම එක ඉතුරු හතර පෙන්න්නට පුළුවන්ද මෙන්න උඩ මේ මන්දාාන තැන අර්ග බලන්න පහායි. හරිද එයි මෙතන හත්තායි මෙතන අත්ි උත්තරය හරියට රැබැ එක ලියන්නන රෝමි ලක්කමේ දක්ෂණ රෝමිලක්කන් කියට වෙනකන් දන්නවා ශිෂත්ති වාගෙට ප්‍රමාෝච් රෝමිලක්කන්තිය එකේ දල විස්්ට විතරයි දක්ෂණී එකේ දල විස්්සටි ගැ ගත්තම ඇති හරි එයා ගඋත්තරේ හරි හරිින්ත දාන්ඩ හරයා එන අපි අමු ඊ ළඟ ප්‍රශ්නයට දාස්සර් හොන බලන්න ප්‍රමෝට් දැඟර මම කිව්වා වගේ පුතේ සර්ේප කලාස් එකක් කරන්නේ සියරිත් කරනවා ස තමයි පේපකලාස් එකක් කරන්නේ එතකොට සර්ග පේපලාසක සියලු විෂයන් කරනවා සිංහල ගනම් පරිසරයේ දෙමල ඉංවීසි සාමාන්‍ය දැනීම මොකදඒ කෝ මෝනේ ශිෂත් විභාගකයන් එක විෂක් නෙමේ ෂත් භාගකය එක විෂයකට මහන්සුනා කළ දිනන්ඩ බෑ ඔක්කොම විෂයන් කරන්න්ඩෝන් එතකොට ඒ සියලු විෂයන් ලබෙන එකම පන්තිය අන්න සර්ග පේපලාස්ක අනිත්ගුරේ ඒ විෂ විතරණ කරන්න ම සියලු විෂයන්ු ගන්නවා මම සියලු විෂයන් කන්නවා ද සමහරයින්න ඒ විශ්‍යයක්ත් විතරයි ප්‍රවීණතාවට පත් වෙලා තියෙන්න්න ඒක නිෙසා ම එමනේ ම සියලු විෂයන් ඕගලන්ටු ගන්නවා ඒකයි අපේ දරුවෝ උනම් දුවෙනුත් මගේ පන්තියට සබ දැ මේ නායි කොමත් එන ළමයි. සර්ග මේ සම්මන්ත්‍රණය දෙවන ආධීරයේ මේ ඇදී සිටින්නේ සර් එෙක් සතති පත්තායන අලුතෙන් ආපොයල් ගොඩක් දෙනෙ ඉවත් වෙලා තියන බවපේ නම් ති ඒ එක කමක් නෑ ගොල ඉති දන්නෙත් නෑන සමාරටය ඉතනවාද දන්නෙ නෑ නේද අරමම කලින් කිවෝවාගේ අරටික විතරක් ඇති කියලා ඒක කමක් නෑ ති ඔබ ඔබ මේක හරියට ඉගෙන ඩන් කුරුලු වයනක මාලගිරව අතලස්සායක් කියන්න පුතේ අයිනෙන් ලියාගන්න මෙහෙම හෝ දැන් ගියන් ෝන ලියල නැත්තා ් එකරල නති ඇත් සර් එක කරන්න ඕනේ ටවුට් එක කරලා නැති ඇත් සර්ත් එක්ක කරන්න ඕ ඊළඟට කියනවා ගිරව් එමෙන් දෙගුණයකට ගිරව් එමෙන් දෙගුණයකට එතකොට හතලිස් සයව දෙකක් බිමන් සකීයද අතලිස් සේව දෙකා දෙගුණයට දහයක් වැඩීනු හතලිස් සයව දෙකක් කියද කියා අනු දෙකයි ඒ අනු දෙකෙන් පුතේ අඩු කරන්න වනේ දහයක් එතකොට ඉන්න මෙතන ගිරව් අසූ දෙකා අන්න ලියාගඩ දුලින්ක වෙනම අසූ දෙකක් කියල වෙනම අසූ දෙකක් කියන්නා ඊලකට කියනවා රෑ ගි රෑගි සංක්‍යාවේ මේ බලඩ රෑඩගිරව් සංඛ්‍යාවේ දිිමන්සා රෑණගිරව් සංඛ්‍යාවේ තුංගුණයට තිස්පාක් වැඩියෙන් බතු ගිරව් ඉන්නවා රෑණගිරව් සංඛ්‍යවේ එතකොට එතන අපිට හම්බුවේවා කියක්්ද අන්න බ එතන අපිට ගණඩ පුළුවන් මෙන්න මේ ගාන දැම් එන්න මේටික ඔක්කෝමෝ ගොල එකුතු කරලා තියෙන්නඕනි මේටික ඔක්හෝම එකතු කර එකුතු කරම් බලද අපි චරින්තට මේටික එකතු කරන්න පුළුවන්ද චරින්ත එකතු කරන්නකු බලන්න චරින්ත ම දදා තිනට එකකොට මපුත මේ විත්තර ගන්න පුලන්වෙන්නන්නේ ඔන්න කුරුලුවන මාල ගිරව ගාන දී තින අපි දන්න. රි මාල ගිරව් ගාන අපි දන්නවා. එතකොටට රෑණගිරව් ඉ දෙගුණේකට දහයක් අඩුව. නොන මන් දාල තියවා අසූ දෙ අසූ දෙක දාලා තියෙනවා. එතකොට රෑණ ගිරව් ගානයෙන් උගුණේට තිස් පහක් වැඩියෙන් බටු ගිරව් ඉන්නවා. එත නොන්න ඒ ටිකත් මන් දාලා තියෙනවා ඒනම් මම්ේ දැන් අහන්න එකුතු කරන්න පුළුවන්ද කියලා එකුතු කරන්න පුළුවන් තයි මේ ගන්න පුළුවන් පිට මෙටම මෙහම ගන්න පුලා මේ බල. අන්න එතකොරාම අපිට මුළු උත්තරේනවාකී අදද හාරසිය නමයක අතුස් සන්න බලට හරි ගියයි. හාරසිය නමය ගාම්මයයා හරිගියයාද.නා හොඳයි. ද අපි සියලු විෂයන් මේ විදිහට තේරුම් අරගෙන කරගන්න පුළුවන්ම්. අපිට ලේසියෙන්ම මේ කටයුත්ත ජයග්‍රහණය කරා යන්න පුළුවවා. කලනි. ඔන්න මම මෙතර දාලතිනා. ප්‍රබෝධනී තව හොඳ ප්‍රශ්නයක් මොහදද ඕගල තුනේදිත් මේ ඉගෙන ගණ්ඩ ඇති ්‍රජිකෝනයක් රිජිකෝණයට වඩා අඩුකෝනයක් රිජිකෝණයට වඩා විශාලකෝනයක් එන අශල මෙන්න මෙහිම ඇදල ති නඳ බන්්ඩ රජකෝණය කියන එක හරියටම එල්ලකුර හැඩේට එන්න මේ බලන් අන්සක අනු්‍ය හෝනයක් රජිකෝණයක් වගේ රිජිකෝණක යන්න හරියට මෙ එල්ලකුර එක විදිට අ ින්නේ ල ොක්කෝම ඇගැති නැතික ස්තන පේපර එක නැති දරු ඉන්නවනා ඒ ගොල්ල පුතේ පොත්තක මේ වැඩේ කරන්න. පොත්තක මේ වැඩේ කරන්න එක ප්‍රශ්නයක් නෑ. රිිචකෝඩයට වඩා අඩුකෝනෙ වෙන්න මෙහෙමතියෙන්න්න ඕනෙ. අ එල් අකුරතියන ලම්බරේකාව ඔගලගේ දකුණු අත පැත්තට සෙනලී පොඩ්ඩක් හැරිලා තියෙන් ඕනේ. අරිග අ ලම්බරේකාව ඕගොල්ලන්ගේ මේ දකුණු අත පැත්තට පොඩ්ඩක් හැරිල යනු. එතවන රුජෝණයට වඩා ලොකකෝණය දුලින්ත මෙන්න මෙහිම තියන්න නේ ලම්බරේකාව ඔහලගේ වන්මත පැත්කට ඇවිල්ලා තියෙන්ඩෝ. මේ ඔක්කෝම අප අච්චුපොතේ තියෙන දේවල්. අච්චුපොතේ තියෙන දේවල් තමයි ප්‍රශ්ි පත්ත්‍රයට එන්නේ. විශේෂෙන් දෙවිනිි ප්‍රශ්ට පත්තරයට බයිවිෙන්ඩ දෙයක් නෑගොල්ලා දැසර්ගේ පේප කලාසකේ විභා්‍යතාමානත් සර් කරනවා. බුද්ධි පීක්ෂණත් කරනවා. ඒ බුද්ධි පීක්ෂණ ඔච්චේ තමයි ඒ දේවල් කරන්න ඒවගේම ඔබටටර් ඒ ගැටලුවේ ලකුණු ලැබිෙන සිිස්ටම් එක රජයේ සිිස්ටම් එකකට පහැදිලි කරන අපි එතොට ඒවා රහස් ඒ රහස් ම ඔගලට විතරයි කියන්නේ නනිග ඒ රහස් රජය අපි දීලතියන කෝම ද අපි ලකුණු දෙන්නේ ලකුණු දීමදේ සලකා බලන්න කොම දෙට පේපමාකින් යන අය විතර එක දන්න පුතේ ොකදම කියන්නේ නෑ හැමෝම එක කියන්න තකනම් දෙය නමුත් අපි ඔගල අප අපේ දරුවනේ ේදරු නිසාහි හැඳ ලාෑම ගොලන්ටේ ේවල් ලබාදලා හොද ලකුණක් කරා යන්ටමතුක අපේ අව්‍ය උදව් ඔබට කරනවා. මේනිසා දැමිෙනාව වසරේ නිදව් විස්සායි විසිහතරය වසරේ ඔබට පුළුවන් කණ්ඩව සර්ග පේප කකලාස්ස වලට ඒ වගේම සිංහල ඉරිද පන්තයටසාහ රචනා වැඩමුළුවට සම්බන්ධ වෙලා ඒ ජයයක් ග්‍රහණි ලකුණ කරා ලියන්න නරි එතකට අපි ඔට අවශ්‍යව දේස් දෙෙනවා මේ බල පාත සංක්‍යයා රටාවේ හිස්තැම් පුරවන්න අපි හම බාඩ සනුදී ඔය හොයා ගත් අත මේ ඉලක්කන් දෙකක් අතර වෙනස මේ ඉලක්කන් දෙකා අතර වෙනස දන්නත්කම් මේක බෑපුතේ එකසිය හතලිස් පහෙන් එකසිය තිස්සයක් අඩුකරම අපි එකසිය හතලිස් පහෙම් පුතේ පැත්තක හදන්න මාතෙක්පු එකසිය හලිස් පහෙන් අඩුකරන් ෝනේ එකසිය තිස්සායා එතකොට වෙනස කීය දෙන්නේදැ අුර දැ මගේ කලාස වලපුතේ ඉදා ඉදා කරන්න පුළුවන් වැඩ අයි කරලා එන්ඩ කියල නීතියක් නෑ අප අර ලකුණු ජයග්‍රහණය කරා බලන් ඕෝන ඇත මේ කර එඩ කියලකයන්. කියීයද සනුතිට වෙනසාවෙන්. හයම් පහග්‍යියාම ෑ ඒ පාර පහළවෙන් හායක් ියොත් කියද පුතේ වෙනස නවයයි හරිද එනම් මේකේ යන්නේ නවෙන් නවේට එකසිය පනස් අතරෙන් නමයක් ්‍යයාම එකසේ අතලිස් පහර එකසිය හැටතුනෙන් නවයක් ්‍යාම පුතේ එකසිය පනස් සතරයි එනම් අපි එකසිය හැටතුනට නමයක් එකතු කරමු ැ ඉස්සරයි ඉදලන යන්නේ එකතු කනකොට අන්න අපිටවෙන් එනවා එකසිය හැත්ත දෙකා ආරද්‍යය හරිද බලන් එකසිය ඇත්ත දෙකට නමයක් එකතු කරාවෙනපුතේ එකසියා අනූ එක අවන්න රටාව. එතැන්ටත් හරි අද්දා ගන්න සද්දීස් එතකොට අපිට ලැබෙනවා ඒ පිටවේලකුණු ගඩේ පස්සෙ ලකුණු ගමු. දැන් ඔන්න මම පිටු හතරක් ඉවර කර පිටු හතරක් ඔන්න ඉවරයි. එදා නිබන්ධනේම ජනවාරි දෙවෙනිදා මංගල සම්මන්ත්‍රයේ නිබන්ධනම තමයි තුතේ මත්ගත්තේ මොකද ම ගඩ බඩ ගාලා ඉවර කරන්න දෑ. ඔබට කරන්්ඩ පුළුවන් ප්‍රමාණයක් දෙඩෝ සි සාමාන්‍ය ප්‍රශ්ට පත්තරයක් දුන්නාඒ මේ ප්‍රශ්ට පත්තරයකට සාමාන්‍යයෙන් සෙනුර පැහපේක් එකකා මාරක් යම. එක බොරුටාමයක උත්තරේ මේකයි මේක උත්තරයෙන් මේකයිම කියන්න බෑනි ගන්න විදිහ කියලා දෙන්නඩෝන පැදිලි කරල දෙෙන්න්නඩෝනේ එතකොට අපිට උුත් එකක් දැම අප අපිට දීවා නියවිිත කාලේ අපි කරන්්ඩ පුළුවන් ප්‍රමාණය කරලා බලමු නද යම් දහ නමය එඩ පස්වෙෙන පිටුව පෙරල ගන්න ඔොක්කොමල්ල හැමෝම පස්වෙන පිටුව පෙරලගන්න සෙනුකිී හරි හරි පස් වෙන පිටුව වෙත්තිනා ගාමයා ගනම් කීපයක් සම්දීප මේ බලන්න. පාත හැඩ තල යුදාගෙන සෑදී හැකි ගනවස්තු දෙක මොනවාද ඔන්න බිනුජී අතින් අල්ලන්ඩ බැරි වස්තු අපි හැඩ තල කියන අතින් අල්ලන්ඩ පුළුවන් ඒ වටපුතේ ගනවස්තු කියන. අපි වට ත්‍රමාණවස්තු කියලත්වෙන උස්ස දිග්ග පලල තියනෙන වස්තු එතකො දැම් ඉතන මේ බලන්ඩකු ස්‍රදීලතිනා සමචතුරෂ්ට දෙක. ත්‍රිකෝන තුනා පරජිකෝනාෂශ්‍ර හතරා තිකෝන ඔක්කොම හතරක් දිරතිනා. එතකට සම්දීපගෙන් අහමු බලන්ඩ මේ හැට තලවලින් පුතේ අපිට ගණවස්තු දෙකක් කදන්න පුළුවන් මොනවාද හදන්න්න පුළන් ගණනවස්තු. සන්දීපමනාද හැදුවී ඕ සන්දීප වැරදුනාට කාමන්නෑ මයික ඔවුන් කළ කියන්න බලා බයවෙන්ට් එපා. සිංජිකෝනය නර ග ගනකාබය ගනකාබය හද සන්දීප දැස ඉස්සලත්තිවන්නේේද ගණකාබය හදන්න. අඇඩ තලකක්කොඩ හතරින් පුළුවොන්ද ගනකාවයක් අද ගනකාබේට මුහුණක් කියද මුහුණක් මුණත් අටත්තියවාද තැමිණ මේ වගේ වස්තුක්ත් ගිනි පෙට්ටි අරම් බල මුහුණා ආසන්දීප මූුණක් තියන්නේ ීෂ තමයි අටක් දර දොලා මූුණත් හය එතකට සඳදිීප ගණකාපයක් කියැන ගඩුල් කැටේවගේ කක්නේ ඒක හදන්න පුළුවන්ත ිතන තින රප හයකි සන්දීප ගණකාපේ හදන්න තිනවනු රිජිකෝන අශර හයක් විතර හයක් නෑන හතරයි නිදන්නේතන හයක් නෑ මේක අහදන්න පුළුවාම්පුතේ කක් තබැයි චතුස් තලය ්‍රිකෝන හතරකින් පුුවන් කියල සදැන් කිය දුනේ ැන් එක අනික් එක තමයි ගන කාබේ ඇඩ හාලිවාකිව්වා මේ මයි දැ මේ මෙතන ගණකය ගනකද ගණකයක්හදන්ඩ නම් මේ සම්දීප ගනකයක් කදඩනු සමසතරශ්්‍ර විතරයිතියෙන් දල් නද ගනකාබයක් හදඩ අපිට මේක තියෙන ගන ්‍රජිකෝනාස්ශ්‍ර හතරත් එක්ක සමචතුරස්්ට්‍ර දෙක ගන්ඩ පුළුවන් ලත් අපි එකදයක් හොඳ මතක තියා ගන්නඩ ඕලපුේ අපේ නව නිර්දේශය තුළ සමහර තැන්වලදිමෙන මේක ස්මතු වෙනවා. ගණකාභයක් හදන්ඩනන් සන්දීප විචිකෝනාාශ්‍රම හයක්තිෙන්ඩෝ. ගනකාබයක් හදන්ඩනම් අ ස්සර දන්තාලේප පැකට්ටේ අපි උදාහරණයක් ගත්තන්නේ ධන්තාලේප පැකට්ට එකේ දෙපැත්ත දෙක සම චතුරශ්්‍ර තියෙන. ඒක නිසාපිම මෙතැන ගණඩපුලා මේ වස්තු දෙක පමණයි. ඒනිසාහද සන්දීපට අපිට එකට ලකු දෙන්න පුළ අනිතය හරිද බලන්න. යොහන් වෙනුෂ වෙනනිසෝනු උත්සලඉලපුු තැ ඉදිම හඇදන දෙක වැස්සට බරත්නය නේව හරි. ජනුත් කරාපි යමු විසිවෙනි ප්‍රශ්නයට මෙන්න සයුමින්. පුස්තකාලයට පැමිණෙයි පෑය දෙකයි මිනිතු හතරිස්පාක් ගත කළ මනෝරී. ඉන් පිටවගේයේ පස්වරු එකයි තිහටය ඔන්න පැෑ දෙකයි මිනිතු හතරිස්පාක් ගත කළා මනෝරේ පුස්ත කාලෙ පොත් කියෝල එකයි තියයට ගියා. ජනත්තරාට කියන්න පුළුවන්ද මේ එකයි තිය දිිචිටල් ගෙලාවෙන් හෝමත කියන්න පෑ විසි අතරය ඔල්ලෝසුවේ දහතුනයි තිහයි අරියට හරි දහත්තුනයි තිය පැයි කියලා දාණ්ඩෙපාකපුතේ පැකීන වචන අපි ඉබත් කරලා තියෙන්නේ. පැෑකීන වචන දාන්්ඩෙපා නිකම්ම දහතුනයි තිය ධානමති බොත් ඇති. මුොහොද අනි තැලියගන්න බැරියි බැරි ඇලියගන්න. ඇ පුස්තකාලයට පැමිණි වෙලාව හදන්න විමාශත පුළුවන්ද. සකුල් ඇ පුස්තකාට පැමිණි වෙලාව පෙරවරු කීයද කෝමද හදන්න සකල්ට කියන පුළන්ද මේ මයිකරන්න පුතේ. අර ගිය වෙලාව තියෙනවන්නේ අප ජනුත්තරාකිපු එකයිතිය ඒකට එකුතු කරන්න පුතේයක් ගත කරපු කාලය සයුමින්. ගත කරපු කාලේ යකුතු කරන්න බින්දුවයි බිින්දුවයි බිඳුවයි පහයි පහයි එතකොට දැම්ඒ එකුතු කරනකට මතක තියාග්ඩ ඕනේ කාලය එකුතු කරද්‍ය පුතේ මෙ මිනිස්තු පත්ත මිනිස්තු පැත්ත අපි පරිස්සෙන් ගන්න ඕනේ බිඳුවයි බිඳුවයි පහයි පහයි හතරයි තුනයි හතයිනි තොට අපිට මෙතන හැත්ත පහ දාණඩ බෑහහිමරු මෙතන හැත්ත පහ දාන්න බෑ ඒ හැත්ත පහයි මං මොකද කරන්න ඕනේ දැන් මට එකතු ආවා බලඩ මට මෙතන එකතු වාවා හැත්තපාක්. නමු දැම පැමිණි වෙලා බලන්ඩ නයෝන එතක අපි මෙතල කරන්න ඇර ගිය වෙලාවෙන් ගත කරපු වෙලාව අන්න අඩු කරනවා. ගතකරපු වෙලාව අප අඩු කනතුට තියෙන් හතලිස් පහක් අඩු කරන්න බෑ. එනම් මම අල්ලපුුවත්තෙන් එකක් ඉල්ල ගන්නවා පුතේ. අල්ලපුුවත්තෙන් එකක් ඉල්ල ගන්නවා කියකන්නේ චමිත්ත. විනාඩි හැටක්කිල්ලගන්න එකන පැෑයක්. ඒැන තිහට මම හැට දැම් මම අනුවක් කෙනවා. අන්න අනුවෙන් තමයි අර හතලිස්වාඩු කරන්න වන. එතකොට තමයි විමා් අපිට හතලිස්වායිඉන්නේ දැන් විමාශ් දහතුන ළඟ තිනෙ දහතුුණ නෙමේ දෙක්ක දොලහා දොලහා දොල හැන්ත එකක් ග්‍යයාාම දහය වෙනු. අන්න එතකොට පැමිණි වෙලාව දහයයි හතලිස් පහයි. දැක්කඩ හොමදිය කැදුවේ පිටර්වගිය වෙලාවෙන්. පුස්තකාලයේ රැදී සිටි වෙලාව අපි අඩු කරනවා පැදිවිද ඕන දැන් මේවත් කරනවා එතු ට පැත්තක හදල පෙන්න්නවා ඒ හදල පෙන්න්න දේ ඔක ට තිනෙන ර්ත්ක එක තුළ ක්‍රියාකාරීව කරන්න දැන් ක්‍රියාකාර පාදක වැඩසටහන් ස්කෝලෙත් කරන්න ඒ ස්කෝලෙ කරන දේව තමයි අප ආදේශ කරගඩන මේකට එතතුවට මේ ස්කෝලෙ ටීචසර්රදයට තයි පුතේ ආණඩුව මුල් තැන දෙන්නේ ඩුව කැමතින අපේ ළබමයි ශෙනලම් මේතම්පියයනවට ප්‍රයිවේට් පන්ති යනවට කැමති නෑ. ඒක නිසා පුළුවන් තරන් ගුරුවරුම පෞද්දු කරලා තියෙනවා මේ ඉස්කෝලෙ කරන වැඩිටිකෙන් මේ කරගන්නඩ ජයග්‍රහණි ලබන්න නමු තිදේ හැම පාසලේම හරියට වැඩි කෙරෙන් නඇති නිසා තමයි ඕගොල්ලා අපේ පිළිසරණ බලාපොරොත්තු වෙන්නේ. නේද. එන අපි අමු ගිසි එ. පාත සංඛයා ඔකෝගි කරගෙන හතර හා ගුණාකාර, වගු පුරවන්න හිරන්නය රබක්කනින් අපිත් එෙක්කේවා කජී මාතරින් අපිත්ත එකේ තතු වෙනවා අපි කච්ජීනී නම කිව් හරිද පුතේමම හතරි ගුණකාර හන්න ඔයා මොනාද කරේ පුතේ හතරරි ගුණනාාකාර කියන්නේ මොකක්ද කෙලෙසල මට කියන්න ගුණකාර කිය හතර වරක් ච අතර ගුණාකාර කියන්න මොකත පුතේ හතරවර ේ හත වරත් චක්කර වැඩට කියන්න ගුලොන්ද එක පාරක් මනිු් කර ඇතිපුතේ අයි මයික කල්ල තයි නතුව ලෑ එක පාරක් මයිකකවන් කරලා අතාරන්න ඉට පස මාත්‍යක දිගටම කතාගනලා එයයා ුදානම් නැති නිසා පේ නම් දෙමු බලන්න වෙන කෙනෙකුට අතර වර චක්කරෙක් කාඩද කියන්න පුළුවන් අතර වරත් චක්කරෙන් ඕ අපි දෙමු වෙනූෂට පුළුවන්න්නේ එද වෙනූෂ අ කියන්න බල දැන් ඔබ ඔබ කුසලතාාවයක්ත් තිනවා පේෙන්ඩ ඕනනි පන්තිාවට පස්සේ යම් කුසලතාවයා ආ කියන් බන් වෙනුස පුත්වාරක් කතර හතරයි, දෙවරක් කතර අටයි, තුන්වාරක් කතර නොළහයි, හතරවරක් කතර දාසයයි, පක්වාරක් කතර විස්සයි, හයවරක් කතර විසිහතරයි හත්වරක් කතර විතිටයි, අටවරක් කතර තිස් දෙකයි නබවරක් කතර තිස්ථයයි, වරක් කතරහතලයි එොලොස්වරක් කතර හතලිස් සතරයි දොලොස්ුවර කතර හතලිස් අටයි. ආර්තමනට වනුෂ අපය තරින් තෝරගත්ත මොනවදට දොලහා දසය විස්රි වෙනුෂෝන්ඳයි වනුෂ විතරග මේ ලාසිකෙන් නක්කොමල්ල ොඳයි හැමෝට මේ කුසලතාවේ තියෙන බව මික පරිීක්ෂා කරන්න ගත්තේ. කුසලතාාවේ තියෙන බව ඉතාම පැහැදිලි වෙනවා ඒවාගේ මත මැපුතේ අහනවා හිමරු ලාබන්නේ අපෙන් ඒක තව කෑල්ලක් මොකක්ද නවවාරයා නවේ ගුණා ආකාරය කන නවවර චකරයට අයිති දතුනු ඔගොල අතමිට මොලෝල ඇගිලි නවල නවරා චක්කර ඉගෙන ෙන දෙනවානේ මම විශ්වාස කරන ඔගොලන්ට ඉගෙන ගැන්ඩ උදව් වෙලා ඇති කියල් එතකොට අප එතනින් ගන්න මොනාද නමය දහට විසිහත් තිස්හය කියන අන්න මේ ඉලක්කාං අතර ලාවන්න ඇලියාගන්න ලාවන්න්‍ය ලියාගන්න එතකොට උත්රගන්න පුලා මේ ප්‍රශ් පත්තරය නැති කවරවරන්න ම් සට වත්ස මසේචක් ද ඉල්ල ගන්නපුති මේ නොමීලේ මේ නින්ධන දිල තයින්තක මේ නිබන්ධන කඩෙන් ගණ්ඩ බෑ මේ නිබන්ධදන කඩෙන් ගණඩනෑ ඔගොල වෙනුවීමම ම සකසැලතිල එක ඉතින් යම්කිසි දරුවෙකටයි නිබන්ධනය නිසි ආකාරම ලැි නත්තා ට ත් ම ේ ගක්ක නිබන්දනය දෙන්න පුළන් නොමිලේ සල්ලි ගන්නනේ නොමිලේදන්න පුුවන් එනි ස දන් නිබම්දනේ තියනයට පුරෝගන්න පුළුවන් නිබන්දනත් අරගෙන ලියන්ඩක් බැරුඩානම් කලබල වෙලා ගොට දන් සදා ගන්නපුුවන් පේ අපි ඔන්ල්ලයින් ලසික තිෙන වාසියන්නේ එකයි ඔබට පසුව තරක්කු වෙලා නිවාඩු පාඩුවේ මෙ නැවත්ත නැවත බලන්ඩ අපි අවස්ථාව ලබාදීලා තිෙන. අපි අමුළු අස්සන රූපය හිමරු. මෙම රූපයේ අන්දුරු කර ඇති කොටස දසම සංඛ්‍යාවක් සේලියන්න එතකොට දසම ලියනකොට අපි දැනගන්නට ඕනේ දසම ලියනකොට අපි දැනගන්නට ඕනිේ මොහක්ද ඒ රූපයේ කොටස් රූප වශයෙන් ගන්න වඩම්පුති අපි කොටස් දහයකට කඩාගන්න ඕනේ රූප වශයෙන් ගන්නවන අපි කොටස් දහයකට කඩාගද බන්න මේකේ ඉතුරුපි අපි කඩාගම්වා ඔක්කොම ඇඳගඩ බල ඔක්කොමල් ඇඳගණඩ බලන්න මේක ඉතුරු කෑලිටික කෑලි අපට ඇඳ ගන්නඩ පුලුවවෙන්න මෙහෙම අපිට මේක ඉතුරු කෑලිටික ඇඳ ගත්තෝත් ඉතුරු කෑලිටික ඇඳගත්තෝ කොච්චරක් මේක කොටස් වෙනවද අ ඳන්න බාන හැමෝම ඉතුරු කෑලිටිකන්දි ඉතුරු කෑලිටික වෙන වෙනම ඇදගන්න එතකොට අපිට මේකේ කෑලිකී පාට වෙලාපේන අද වෙනූෂ දෙකා කොට එක දසම වලිල්ලේනකොටට අපිලියන්නේ බින්දු අයි දස්සම දෙක අයත්මා අර්ග බලන්න දැ මේකේ දසමලියයක්දේ බින්ද අදමදක කටිේ තතාම පුතුතිය ගොල හත්තර ැම් මතනන්න කොලාමයි මට පේන ො හතර ඇත් මෙතැරන්න තාම පහට නිලව වශන කොළ ිල්ලන. අපේ පාරින්දලවගේ තුනේ දරුව ඉන්නවා. අශේලිලාඉන්නවා තුනේකන තාම දෙකේවුගොල්ලා මන් දැක්ක මේේහිදගෙන න්න මේ කලාස්ස එකකින්. හැම පන්තේම ළමයි මේ පහය ගිතරක්න මේ සම්මන්ත්‍රයට සහභාගෙවන්නේ දෙකෙන් තුනට යන්ඩ ඉන්න අයත් තුනිින් හරට අන්ඩ න්න ඇතිකට අපට මෙම උගන්නන් වෙනවා අප මෙම ඉදිරිීති කනවා දැනට බයනතු එක දාගඩ තයෙනුකින්. ගන්න අයත් තින්නවා. නොගන්න අයත් ඉන්ද පුළුව දන්න අයත් ඉන්නට උදන්න අයත් ඉන්නවා ඒක නිසා අපි ඒ ඒවිදිට දාගන්නට ඕනේ. රයි යම් විසිත් වුණ ඊත රූපේ දහයිෙන් අය අඳුරුවීමට කොට ස්කීිය පාට්ට කළ යුතු ද තෙනුකි කියන්න බල දාය හයක් වෙන්නනා දැන් දයි දෙකක් පාට කරලා ඉවරයි පුළුවන්ද තෙනුකිට කියන්න දායෙන්හය වඩ තව හයක් පාට කරන්න ඕද තව හයක් එතකොට අටක් වෙනවන්න අකජිනි කියන්න බල ිස්සල යන්න බැරුවාන මතර අජන ේ එක පාර අයුට් කරල කතා කරන්න ලතයි නැති වෙලා යන අදාල මයික වන් කරපුගම කතා කරන්නඕන් අතනුකි තරරි ඒගොලත් කියලත් තිබන බලමු දැම්පුතේ මේකේ ඔක්කොම කෑලි දහයත් තියෙනවානේ ඒෙන් දෙකක් පාට කරලනේ එතකොට මෙතන තිීන කෑලිබලින් තවෝනෙ දෙකයි. ඒ කුඩා කොටස් විිලිං ලබෙනවා හතරා එතකොට මෙම ගන්න පුවා ඔබලන්ට ඔන්න මේ දහයම් හතරයි කියන්න්නඩ පුළුවන් හරිද එතකොට හැ හරියට ගත්ත ොත් ෑන මෙතන දීලාතිීන්න කොටස් පහයින කොටස් පහෙන් එක කොටසක් කෑලි දෙහකට කඩලනේ එනම් පහින් දෙකයි. වඩා ඩිවැරදි උත්තරේ ඕෂදී පහෙන් දෙක කියන තැනට තමයි අපි යන්නේ. ලියෝර්් බලන්ඩ උත්තරරි හරිද කියලා පහෙන් දෙකයි. නැත්තාම් මෙන්න මේම දහයෙන් හතරක් ගඩ පුළුවන් අපි මේවර තුල්ලේ බාග කියලාෙන අහිමන්ස යම් කිසි කෙනෙක් දහයින් හතරයි ලීල තියවන ඒකත් වරදක් නෑ. අයත්මා යම් අපි විසිත් වන බලමු කාටද හොදරට ඇස්පේන්න අශලී මේකේ පැන්සලේ දිග කොච්චරදආටාවේ. හායයි මොනදහය සටිමීටර්ද දැවන්න අශලි මේ බලන්ඩකෝ දැන් මේ මේක පටන් ගරන්තයන්නේ මම තුනෙෙන් හැබැයි ඉවර කරලා තිීන්න අශලි අටයි දසම පහි අටා මාර ඉදර බලන්න හැමෝම එතකොටට දැන් අය එනවා පුතේ නමෙන් තුනක් අඩු කරාන්නම් නමුත් දසම ගානකුත් මෙතන තියෙනවානේ ප්‍රමෝෂ්ත කියන පලද මේ පැන්සලේ දිගහඕ හතරයි හටයි දසම පයෙන් තුනක් අඩු කරාම පහයි දසම පහායඔන් ඕක තමායි අශලි උත්තරේ දුලින්තර හහි දස පහ යම් කිසිලා මේ කරන්තියනවනම් පඒ පපරිගේ සමරට චුට්ටක් පහැදිල තුවත් ඇැති නබත් ඔොකට යම් සිවිදයකින් හිතන්ඩ පුලුවන් මේක යම් සිවිධියයකින් හිතන්ඩ පුළුවන් මේක ඔයි විදියට ද අරගන්නේ කියලා පැන්සලේ මකනේ නතර වෙන තැනපුතේහරියට අල්ලගන්න පැන්සලේ මකනේ නතර වෙන තැන අර්යට අල්ල ගණඩ තොකොට මේක හදාන මත්නෑ හොඩ්ඩක් එකක් දෙක් පැරතුුණට ගන්නේ යන් අපි විසි පහ. කම්කරුවෙක් පළවෙනි දිනේදී කිලෝමිට දාය අටසීයක් දුරටද දෙවන දිනේදී කිලෝමීටර් හය හත්සියය පනා දුරට රැහැන් නම්බී ප්‍රහැන් කැන අය කම්බිධාන දින දෙක අවසානයේ ඔවු ඇද දුර බලන්ට අපි මොකොද කරන්නේ එකතු කරන ඔමාය ප්‍රණිත්තු බලන්න හරිද කියලා එකතු කරම අපි . හරි එතකොට බින්දුුවයි බින්දුවයි 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 පහයි පහයි බිදුවේ වටිනාකමක් නෑනේ. අටයි හතයි පහල්ලවින් පහදානවයික් කිතුරුයි එකයි හයයි හතායි එක්කයි. ඔන්න අනුවමි අපිට උත්තරයක් කියෙනවා. කිලෝමීටර දාහනයි මීටර පන්සිය පන්නකයි. බලන්ට ඕට කෙඩෙකුට ඇස්පේන් නැතියටත් බලන්ට තමකති මි ප්‍රසන්ටේශන එක මේක දාලතයෙන්නේ දැව සමාරු පෑනෙල්ලිුවට අක්්ගලමික අල්ලගන්නනෑ ඒ නිසා පාරින්දයා හොදට ස්ක්‍රී එක මික දාලා තියෙනවා එ දාලා තියනදේ අවබෝධ කරගන්න පුළුවන් හොඳට බැලුවහම හොට බැලුහාම රණුග හරි හදට බැලුවාම අපිට උත්තරයට යන්න පුළුවන්කම තිබෙන යම් විසි හය ප පහත්යිසි අතර ඇති සංඛ්‍යාවලින් හයම් බෙදූ විට ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යයා ගණන අපි තීක්ෂණකින් අහාල බාලමු තීක්ෂණ මෙ අතර කියලා වචනයක් තියෙනකොට අතර කියලා වචනයක් තියෙනකොට මොකත් ඒක තින බැදගත්කාම ඔවපුතේ අතර කිව්වොස්ස මේ ඇේ පටන් ගන්න මයි අන්තිම ගමයි ගන්න අන්න හරි මුලයි යගයි ගන්න නෑ මම්ම නි එකකන් අහන්න ොලා අමාරුව දන්න නෙමේ ඕගොල්ල මත්තක තියාගන්න එක තහවුරු කරගන්න. ඔගල මතකේ රඳවාගෙන තියෙනෙක තහවුරු කරගඩ තමයි මං මේ ප්‍රශ්නය ඇවවේ අපේ තීක්ෂණ හරියට හරි කිව්වා මුලයි යගයි ගන්නේ නෑ එතකට මුලයි යගයි අපිට පවැඩන්න ආරද්‍යා ඒනම් අපිට මේක ලේසින් ගණ්ඩ පුලන් දේ තමැ පුතේ හයවරක් චක්කරේ. හයෙන් බෙදෙන සංක්‍යයා මොනවද කියන එක කල්ල ගන්න. කොට අපිට ආවකතේ පන්සිය හැත්තෑවයි පන්සිය හැත්ත හයයි පන්සි අසූ දෙකයි පන්සි අසූ වටයි පන්සි අසූ නමයයි මෙතුක මටාවයි ලක්කම් පහ එතොට අපි අයවරක් චක්කරේ තිෙනෙන හය දොලහා දහට විසිහතර ඒ ඒ චක්කරේ අගයි ලක්කන් තියෙනවානේ ඒ අගයි ලක්කම් උදව්වට අරගත්තම අපිට මේක මුුණුවෝ කෝව බෙදෙඳ ඉදන්න ක්කෝම් බෙදබද ඉන්ඩෝනෑ අපිට උත්තරේ ගණඩ පුුවවා ල ඔක්කොම් බදෙද නතුව අපිට නිවැරදි උත්තර හැියටඒ එක ගන්න පුළුවන් හරිකෝ බන හරිගේ අත උත්සන්න බල ගජ ආවද පහ ගජනට කීයක් කාවන් අපි මේ සාකච්චා කරනපුේ ගිය සතිය පේපරමයි ස මටආ අතරයි යම කදයාගේ අත ඇැරුණේ පන්සි පන්සේ හැත්තෑව අතෑරවා නේද තමක් නෑ එක හදාගන්නක ඒ හදාගන්න පුළුවන් අපිට නිගරදි කරගන්න පුළුවන් නේ එකත් දෙකක් එහිමිතින් පැටලෙන අය එචර ගන් ගන්න්ඩිපා පන්සේ ඇත්තෑව හරිට මෙදෙන අපති අනු පහක් කෙනවා ගොඩවල් ගොඩවල් අනු පහක් අපට ගොඩ හරි එන අපි අමූ අන්තිම ගානට මෙන්න ඇසුරුම කඇති පැන්සල් ගණන තහය එවැනි ඇසුම් තිස් දෙක ඇති පැන්සල් එන පිස්සල තිස් දෙක ඔයා ගන්නඕනේ ගච ඔබ දන්නවා දහවරක් චක්කරෙන් දහයේ ගුණාකාරවලින් බෙදෙනකොට අපි තිස්්‍රක එම්මම ලියලා අගට බින්දුු අබ්ධාන ඕකන ලේසි ක්‍රමය තිස් දෙක ලියලා අගට බින්දුු අදදාානවා එතකොට තුන්සේ විස්ස හැදිෙන එන දැ මගල ගතින පැසල් ලක්කම තුන් සේ ත්ස්සා ඒ තුන්සේ විස්ස ඔන්න පැන්සල් පන්ති හතරක සමාන පරතරයක් සේ බෙදෙනවා. ඒනම් තුන්සේ විශ්සා අපි හතරය බෙදමු තිස් දෙකට හතරේඒවා. අටයි බිදුවට නෑ හරියට මකතේ පන්තිකට පැන්සල් අසුවක් වෙෙදන්න පුළුව කලනි පැන්සල් අසුවක් බවෙෙදන්න පුළන්. එතකොට ශිෂ්්‍යත් විවාගේ දෙවිනි ප්‍රශ්ට පතයේ ගනම් පහල වයේෙන්නේ මාහලොක දේල් එෙන්න නැපුුතේ. ගනම් පහරවට ලුණ ඔබට ලබෙනක් තිහා. සිංල ප්‍රශ් විි හතරක් කෙනවා ලකුණු තිහා. ඒ ට ලකු එතකො ක්මලක්ක ඇ අනුවයි දෙමලවලට පහයි සිංහල පරිසර ව ඉංග්‍රීසි වලට පහයි එතකොට ලකුණු ස දන සමහරෞරදධවන ලකුණු අනු නම යෙන්නේ. එතකොට මයි අත්තකරු ලස්සනලාමයා මුලු සමස්ත ප්‍ර්ට පත්ත්‍රය දිහාම බලලා අත්තකරුට එක ලක්ුණනක් දෙන්න ඒක දන්නේ තිඒේක මාකින් බලන්නට ීච මයි. එඒයාට හිතනව මෙයාට මේ ලකුණ දෙන්්ඩෝන කියෙන එයා ලකුණ දෙනවා. හරිද එතකොට ප්‍රශ්ටපත්ර බල ද. අපිට තියෙන තාක්ෂණික ක්‍රම අපි ෝගලන්ට ඔක්කූම ඒවා කියල දෙනා ඒකනිෙ සබ පන්ති යනවනම් ගක් වෙලාට තේප මාකින් කරන ගුරුවරයෙක් ළඟට යන්න බලන්න. හමායා ත්‍රෂ්ටපත්තර කරන වනම් පුතේ ප්‍රශ්ටපත්තර බලන්ඩ යන කෙෙනෙක් ළඟට ගියොත් තමයි ඔබට ඔබේ ජයග්‍රහයි කඩීීම ළට යන්න පුළා වෙන්න මොදඒ ගොල දන්නව කෙරෙනදේ කරන්ඩු ඕනුදේ ඒක නිසා ඒ තේරුම් අරගෙන කරන්න හරි එ අප පරිසරටයක් සගේ පරිසර සැරිසර වැඩසටහන් ඔබලන්ට අප YouTubeු චැනල් එක ගියොත්පුතේ බලඩ පුළුව ස ඉස්සර කොරෝන කාලෙ පාරින්දයා පරිසර වෙනම ගැන්වා පරිසර සරිසර කලා සම්මන්ත්‍රණ මාලාවක් කරයිවා තියෙනවා YouTubeු එකෙන් ඒවා බැලුවට අහකයන් එනෑ ඒවා බැලන්ඩ බලන්ට ඔගේ දැනු දවුණු වෙනවා එනිසාහන YouTubeු චැනල් එක බලනතිය චැල්ල එකට යන්ට හපන සර්කල සර්ච් කරන්න සබස්ක්‍රයිප් කරල නැතිය සබස්ක්‍රයිප් කරන්න පරන්න වීඩියෝ බලන්නපුද මනිවාඩු කාලි සර්ක සම්බම්්‍රණවල සිංහල සම්බන්ත්‍රන විශාල පිරිසක් නැරබුම් භාරතියනරිකෝ වඩියෝ් තියෙනවා අපි ආරාධනාක කන්න අඩුතෙන් ඇවිලා ඉන්න දරුව ඉන්නවාන නිකන්ගෙන වෙලාට අමම්ලත් එක තුේ මො ිය එකට අන් දෙන්න නය අම්මලොගලට තනීම ඒනිසා එගුල් අම්වත් එක එකුතු කරෙන බාලකටසගේ පරිසර සැරිසර වැඩසටහන්ස කරපුවා පිළිබඳපට යම් අවබෝධයක් යම් දැනුමක් ලබා ගණ්ඩට පුළුවන් ඒවත් උදව් කරගෙන හොඳ එද ලොබ දන්නවා පරිසරයේ ප්‍රශ්න හක් කෙනවා කුතෙන් එක එක ප්‍රශ්නකට වරණ තුනක් කෙනවා ඔබ ඒ වර්ණ තුනෙෙන් හරි උත්තරේ තර ගණ්ඩන එකක් අතහැරල දාණ්ඩොන ද ඔගලන්ට ඔන්න මේ තුනත් කරාට පස්සේ මේ පේපරේයට තින්න ලකුණු සී ඔබ උපයාගත්තද ක ලබා ඇැ මේක හරියට කරානම්පුතේ බේ ඔ ඔබ ලබලයින දැනුව මට්ටමානුව හැත්ත පහත් අසූ පහත් අතර ලකුම් ප්‍රමාණයක් තමයි එන්ඩෝන. හරියටට සීකල්ප්‍රනාවෙන් කරපුලාම සීියම ගන්නා කියීනෙකමක් හමදෑම දෙවෙනි පත්්‍රේට සීියම මිට පස දෙන්නෙත් නෑපුතේ කවද දෙවමිනි ආණ්ඩුව සීියම දෙන්නනෑපුතේ නකට තැන් මේසරේ විාගේ මුල් ගත්ත පස්තනා රම්බලඩකු ඒගොල්ලන්ට තිපෙත් ලක්කුණු එකසි අනුව අටයි. ඒගොල්ලන්ග දෙම තියෙන්ට ඇති. දෙදීම මට පස දෙන්නේ නෑ කියලා රජේ ප්‍රතිපත්ති තීරණ කරම්තියෙනවා ඒක නිසා ඕගලන්ට සෙකන්ේපරයේ ඔබරිම ලහුණු ගණන්න පුළුවන්වෙෙන අනුව අටටයි. නමුත් සීියම ඔබට තියෙන්ට පුළුවන්. නමුත් රජය අර අත්තා පුරුවලට ඒම ලහුණු අඩු කරලා ලංකායි පලවැනි අත්ත කෙනටත් දුන් එකසි අනුව අටයි එකසිිය දෙසීමම තිබට ඒ ප්‍රධානි කරන්න ඔබ නිබැරැදි ලකුණ තහින්දු කරඩ ඒක කරගත්තෝ දැම්ම ඉඳන මේ අවුද්දයනකොට මේ විභාගෙ. අඩම ළඟට එලකට ඔබගේ ඔබගේ මට්ටම පිළිබත් ඔබට යම් අගේ කිරීමක් කරන්ඩ පුළුවන්කම ලැබෙන. අපි ම් බාලූ ප්‍රශ්ෘතියරයි ශ්‍රී ලංකාවේ රියදුරන් වාහන පැදවිය යුත්තේ හරි අපි පටන් ගමු රනිතුගගහම් බාන ගාල්ල ශ්‍රී ලංකාවේ වාහන පදවඩෝනේ මොන පැත්තේ දවම් පැස දකුණෙන් මැදිීල්. ට්ගල් උත්තරක කියල බලන් අමයුත් කලා නි වම් පැත්තේ ද මගේ යන්නේ දකුණු පැත්තේ ඔන්න අනුවමි හරිියද්දාගන්න හරි අත්දාග්ඩ මිසිත් නාමය විසිනාමේ පොතු ප්‍රවාහන භස්්‍රථයක වෙන් කළ ආසන හිමි අය වන්න හන ොද දාගන්න ්‍රාණ ස්්‍රතය ැෙකුතිේ ඕඩුම කෙනෙකුට ඇන්න පුළුවන් බාසන් දුම්බ්‍රිය ඒ වගේ දේවන්නේ ගුවන් යාානගන පුළන් නැවුත් ගන්න පුළුවන් නමුත් බස්රතයේ පොදු ප්‍රාණ සේවාාවක් අපි ළංඟ මරි සීTVබ හරි බස්සල යනවා එතකොට ප්‍රදු ප්‍රවාහන සේවයක අපි කිරිබදගට දෙව්මිගෙන් අහල බලමු දෙව්මී ඕන වෙලාවක නැක්කොත් සීට්ට එකක් තියන්න කාටගෙන පූජජ පක්ෂය අවාධීතය ගැබිණි මත්තාවන් අංකඒ දෙව්මිනි හරියට හරිින් පූජ පක්ෂේ කැනෙපුතේ හාමුරු ගොල්ල ාදස් ල බ්‍රදස්ල සිිටස් ලට ආසනයක් වෙෙන් වෙනවා ආවාාධිතඇය කල කෙනන ලචස් වලින් කකුල කඩාගෙන බෙල්ල හඩාගෙන නායට ගැබිණ මාතාවන්ැන මවක් පුසේ දරුවෙකු රඳාගෙන ඉන්න බනා අන්න ඒ අම්ම අපි සිීට් එකත් දෙන්න තොටත් අපේ ලාංකිකය පුරුදු වෙලා ඉන්නවා ඒ විදියට ගුණ සලකණ්ඩ ඒ අයට උදව කරඩ නෙද ර උත්තරේ හරි අපේ දව්මිග. ශ්‍රී ලාංකිකෑන් වෙෙස් සියලු දෙනාම් එකට සමරණ උත්සවය වන්නේ මිර්නාාභූර්ගයෙන් අපයාල බලමු ඔක්කෝටම එකට එක තුලා සභාගවැඩලා උත්සේමොකක්ද. ඕ ිර්නාට කියන ොලන්ද උත්තරේ ංහල අවුරුද්ද නිදහස්ද වෙසක්ද ඔ මෙින්නට පුළුවන් ධම්මුත්් කරනටක් ගාන. අවමායයට අපි දෙමු යල ඇස්ති වෙනක ඔමායා අන්නාරිද සිංහල සහින්දු සිංහල හින්දු ඇය විතරයි ෙ නේද? වෙසක් නම් බෞද්ධ අනිත් ඇත් සමරණක ඇත්ත නමුත් නිදහත් උත්සවය ශ්‍රී ලාංකිකයන් දෙෙස සියලු දෙනාටම එකට එකතු වෙලා නරබන්න පුළුවන් සුවිශේෂ උත්සවයක් හැටියට අපි නම් කරනවා. උත්තරේ හරි ත්ර හරියට හරි. ය තිස්සක ගලා යන ජලය ආධාරයෙන් නිපදවාගන්නා බලශක්තිය. සුම්බක බලයද විදුලි බලේද? බලේද අපි හල බලමු පාරින්ද කියන්න බල ගලා යන්න ජලය ආධාරයෙන් නිපදවාගන්නා බල ශක්තිය විදු බය අන්නම අපට ලැබෙන්න්නේ විදුලි බලයපුති ට මම ට කිව්යි කියලා ඒට ඉ හොදයි කවු දෙගේ නමද සසා ආබෝම මහොද රිදැට ස්තතුති බන්ධවෙමෝ සෙනුෂිභ පන්තියට සම්බන්ධ කරලා තියෙනවා ඉතිං එත් පන්තයකට එකතු වෙලා ඉන්න කියලා කියන ඉතින් බෝම හොඳ වැඩක්කයා ක තිෙන තව යාලුවන්ම එකතු කරනවා යාලුවන්ම සම්බන්ධ කරනවා තමන් තනින් ඉගෙන ගන්නා අපි තරක්ලෙමේ යාළුවම්ව සම්බන්ධ කරවා මේ වැඩසටන්ට අපි ඒගැ සතුට වෙනවා හොදේ රයිට අපි තිස් දෙකට අප සනිුශිවත් හොයාගම් කැන්ඩිවලින් එකතු වෙන සෙනුත්තුයි මෙත්ත අප ඒදන්න එක්කෙකොට දෙබුමේත ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටුවක අත්සම් තබයි ඇති පුද්ගලයෝ දෙදෙන වන්නේ කළුවන්ද පුතේ මයිකොන් කරන්න කෞද්ද උත්තරය දෙන්නේ උත්තර දෙන පුතාගේ නම කියා සෙනොත් මෙ තුලනේද? ඒ එක්ට කතා කරන්න ඕනේ නැතම් මයික ඔ්ෙන පුත්තරේ කියන්න පුළුවන්ද මුදල්ති මැ ඇදප අන්න රග සැක්ටයි නෝට්ටුවරම් බලන්ට දය නේ ද මාලකුද යන්නන්නේ උත්තරේ හරේ කැන්ඩිවලින් අපිට එකතුනේ පුතා මුදල් හැබති සහ මහා බැංකුවේ අධිපති. මුදල් ඇමති සහ මහාබැක්කවේ අධිපති තමයි ඒ උත්තරයට අපිට ගණ්ඩ පුළුවන් වන්නේ තිිස්තුන බැරණයක් පහසුවෙන් ලොරියයට පැටිවිය හැකි ක්‍රමයකි අන්න අපි ඉගෙන දන්නවා පරිසරේද පුතේ ආනත තල කියන එක මේක උත්තරේ ආනත තලයු කළ දැකළ ඇති මං සමහර දෙකේ තුන ඉන්නෑ මේ දැකල නැතු ඇති ආනත තලයක්න දැව් ලොරියක තෙල් බැරල එකක්දදානකොට පුතේ දැකලතින ැල්ලක් වගේ කත් දාාලතම බැල්ල එකෙත් නුි අදගෙන නැගෙන තල්ඩු කරෙන යන්නන්නේ අන්නේ ඒකට තම අපි කියන්නේ ආනත තලය. ආනත තලය කියලා මාය අපි මෙවා ඉගෙන ගන්නවා තැක්සේපක්ලාස ගෙති පරිසරය වෙනම කරනවා එකනෙන අපි රෙක්ෝ අපි වීඩියෝ බන්නවා යම්යම් පරීක්ෂණත් අදහ දැලීම් කරනවා ඒ සියල්ල තුළින් තමයි පුති අපි එතන්ටේ යන්නේ යම් තිස් සතර ගොලු බෙල්ලා තම ආරක්ෂාව සඳහා කරනු ලබන්නේ . කෙත්නුලි රත්නායකින් අහල බලමු කෙත්නුලි ගොළුබෙල්ලා තම ආරක්ෂාව සදාමකොද කරන්න කටුව තුල්ට රිංඟ ගන්නවා අන්න හරි ගොලුබෙල්ලා ඉබ්බත් එහෙමනි නේද ඉබබත් ගක්වෙලාට යාගේ ආරක්ෂාවට හිස ගේ ඇතුළට අනූමි අරගන්නවා ිස් පහ කොම්පෝස් මිස්්‍රනය සඳහා යොදාගන්නා දේවල් වන්නේ අනූමිට කියන්න පුලුවන්. කොම්පෝට ය වස විශ්ස නැත්ති පොහොර ගාන වනම් හොඳ පොහොර විශේෂයක්ත් තමයි කොම්පෝස්ට්. උත්තරේ අංකි කියද දෙක්ක හරියට හරි. ශාකපත්‍ර ගොම පරවූ මල්. ශාකපත්‍ර ගොම පරවූ මල් අපිට ඒ සඳහා යොදාගන්නට පුළුවන්. උත්තරේ දෙක ඔල්ලී නත් අපට උත්තරේ. ැ කරලා තියවා උත්තරේ හට යන්තිස් හයටතලපු ශ්‍රේණීසික විශ්වවිද්‍යාලයේ දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදී ඉතුවයි ශ්‍රී ලංකයන්ට උරුම කරදුන්නේ කවුඩර් කන්නංගර මහතාද රනිල් වික්කම සිංහමාත්මාද සේනානායක මහතව අපි ආල බලම් කැර වුන්කරන් ඉන්න ගෙනත වෙති මට අඩුපුල ම දන්න අනිත ඉවද නැදද කියලා අපි මාවතගම කල නිගෙන් අල බලමු. ීපුතිේතන හරි යත්තරයාගේ එ කලනි අපිත් එක මාවතගමින් සම්බන්ධ වනේ ගොඩත් දුර බැහැරින් හරි උත්තරෙන් යිි අමු තිස් ඊළඟ පිටිුවටේ් නම් පෙරලගන්න ොට අපට මංගල සම්න්තරන ප යු්ෙක ේ අවි වර කන්න පුළුව. එතොට මම ආපෝගොලන් මුණ ගැන විසිතුන්වැනි අගාරුවාද. අ දවස්සල අනිසා එන්නේ. අරද එතකොට බිසතුන්වැනි ආගරවාදට මන් බම්ධනයක් ඔොලට අුතෙන් නිකුත් කරනවා හොදේ අපි බලමු ති හත ඉස්කෝලද මේ පරික්ෂණය හතරිදි කරාද හිටි පන්දම පත්තු කරලා ඇලුමේනිියන් හැන්ඩකට දියකරපු ලනවතුෘපිකද්දාලපති අපි රත් කර බැලුවනේ අපි වාශ්්‍ර කරලා බැලවා. මේ පරීක්ෂයෙන් අපිට ග්ඩ පුලන් නිගමනය මොහක්ද නටනත ජය නටනතෙක් රත් කරනකොට මොකොද වෙන්නේ ජලය වාශ්පවන ගව වාශ්පවෙලා යනවා කියන එක තමයි අපි මෙතනදී ඔන්න සම්බන්ධ කරන්නේ උත්තරට නටනතෙක් ජලය අන්න වාශ්ප වෙලා යනවා කියන එක දිනුග හරිනේද? පි අක්ටර් මුස්සලටි වඩමෙන් උමන සතාගේර අව්වෝ පෙන්වාද. අපි දිනුගගින් හම්වලන්න දිනුග වන්නම් දාහටත් තින පුතේ මේ වත්තිගල ගන්න තින වන්න අටන්්ඩෝ න්නනෑ පාඩන් කරගන්නඩෝ නත් නෑ. මුස්සලඩි කියන්නේ මොන සතාත්‍රද පු ආවාවෙරිගු හනුමා වන්නම තින මෙත නෙයි අඩි වන්නම තියනවා අපිට ඒවා සව්ගන්නනවා. ඩ පොඩ්ඩේ ගීතවල කොටස් ඕොමායා අපි ඉගනගන්නවා. යන්තිස් නමේ. වේනීම මගින් කල්තබාගන්නා ආහාර පමණක් ඇතුලක් පිළිතුරු කාන්්ඩය. වේලල විතරත් තියාගන්නේ. බලඩුත්තර පරිපු වේලන්න න ගොරහනම් වේලනා ලූනුත්තේම වේලන්න පුොඩත් එතගතය තියෙනවනම් දාඩ තමයි ගන්නේ. කොට උත්තරේ කකිෙ එක පරීක්ෂා කළ බන්න මිවිස් වේලන දකල තියකොල අම්මලා මිරිස් කෙනාපුම කරල් පිටිං ේලෙනවා ගොරක වේලනවා. ගම් බිරිසුත්වේලනවා මෙතන බෙහි පේලවා කොස් ැටත් ඉති අහුගෙදාන්න පුළුවන් ඕන්නන් නමුත් වඩා හරි උත්තරේ අපි ගන්නේ අංක දෙක්ක. උගජෙන් බලට හරිදි කියෙලා උත්තරේ අංක දෙක්ක යම් හතලිය. සුමට ලෙස ද්‍රවවිස් පර්ශවීමට සැලැස්වීමේ මතිෂා මෙතා තාබලන්න වැඩ පහසු කරගන්ඩ අපි යුදාගන්න මොනවාද. තෙල්සාහ චුම්බකර ජලේසා ග්‍රීස් තෙල්සා ග්‍රීස්. අපි යාල බලමුකෝ ඔමාය කියන්න බලන් වඩා ලේසියන් වැඩි පහසු කරගණඩ අපිට මොනාද යුස් කරන්න පුළුවන්.හ ! තෙල්සාග්‍රීස් තෙල්සාග්‍රීස්. හග්‍ර උත්තරේ හරි ය හතලිස් එක්කර් මේක නන්තිකක් අමුතු එකකක් පුේ ල දැකල ති අදටයර් රෝධ නට් අද කරනවා හරි අපි හල බලු ගජන්ගේ ඉහත රූපයේ දැක්වෙන පරිදි වැඩ පහසු කර ගැනීමේදී දන්්ඩා රෝදය යොදාගෙන තියන්න මොකටද උත් දෙක්ක බලමු නෑ අන්න ගාජන දන්ඩට සම්බන්ධ රෝධය අඩු වේහසකින් කරව කරවා කරකවා දන්ඩේ කෙලවර මගින් වැඩිකාරයක් ස්ෂ්ට කර ගන්න තමයි මේ දන්ඩසා රෝදය යෝඒෑ ඔයා දකලා ඇති ඔය ගැරේච් වල තමට ගෙදර වාහනයක් තිනවා මේව තියෙනවා එතුවට මේ මේ අර මම කලු පාටින් පෙන්නල තියනක තද කරාම අර ඇනේ ගලවන්ඩ ලේසි ඇනේ ගලවන්ඩ ලේසි ඒක තමයි උත්තරට අපි ගන්න ති මේ අපි කරනවා පුේ දැන්නේ ඕගොල්ලන්තාම අදාල පහයේ පන්තියට ගියනෑ නමුත් පහ පන්තේ දැනුමට අදාල වෙන විදියට තම මේ ප්‍රශ්ට පත්්‍රය සකස් කළසහ කරන්නේ එතට අදාලා විශෂය කරනු අප ටික ටික ටිකටි කරාම මෙවා ලේසි වෙනවා දැම්ම බයිවි් දෙපා ඒස මේයි එකත් දෙ එකකක් දැරි වුණා කියලා ඕගොල්ලන්ට ඒම මේ බැරි වෙන්නේ නෑ ඒව කරගන්න පුළුවන් අපි යම අතලිස් දෙකටස් දෙට රූපයට අනුව සිසුන්නත් අදා බලාතියෙන් එපුතේ අන්න බල්බ එකකට වැඩි සංඛ්‍යාවත් දල්වගන්න ක්‍රමය බබ අපද සමාන්තරගත ශ්‍රීණි ගත ක්‍රමය අපි ඉගැගන්න ඕනේ මාන්තර ගත ක්‍රමය ශ්‍රීණ ගත ක්‍රම අපිගැගන්න ඉදිරි ඉතින් අප මේ වීඩියෝලින් ොගලට බල්බ දල්න ැට පෙන්ඩනවා එති ඒකයි මංකේ දැනට ඕගලන්ට හපනසගේ YouTube චනල් එකට කියලා පරිසර සැරිස රපෝඩින් තියෙනවා ලස්සන වීඩියෝ තියනවා ඒ ඔගලන්ට නිකං ඉන්න වෙලාට බලාගෙන යම් අවබෝධයක් යම් ලහුණක් ලබාගන්නට පුළුවන්කම තිබෙනවා කාවනික පහර භාවිතයේ වාසය මොකක්ද කියලා අපි යහල බලමු මෙත් මෙතුල් ලගින් ආ අපපියාල බලු මෙතුළ වස විස නැති හාභනිික පූර භාවිතෙන් ඇතිවට වාසයන් නොවන්නේ ඔව කිය අඩ පුළල දුත්පරේ දැම් විස රහිතා ආහර ගන්න පුළුවන් එක හොඳයිනේ විස නෑ. එතවට මහද වාසියන් නොවන්නේ අන්න කල්්‍යයාමදී පස නිසරුවීම. පාන්සු ජීවිට අහිත කරනුවීමත් හොඳයි නිපුතේ නේද පහස ජී මැරෙන් නැත්තා ඒක ගැන අපට ආඩම්ර වන්නළ සතුට වන්න පුලුවවා හරි නිදුක බල උත්කර හරිද කියලා යම් හතලිස් හතර විල් බැරෝවකින් වැඩක් පහසු කර ගැනීමට කළ යුත්තේ අපි නිදුකගින් හල බල නිදුක විල් බැරෝවිෙන් වැඩක් කර ගණ්ඩ එක ලේසින් ඇදල ගණ්ඩ හුවවෙෙන් එක ක්‍රියා කරන්න පිමුණද කරන්න ඕනේ එසවීම හාතු හයට හරි එසවීම හාතල්ලු කිරීම බෝම හොදයි ඉතින් මේ මගේ පන්තිවල ති ම පුළුවවාන්තරං ගුලන කතා කරන්න දෙන්නේ දිනුක ඔකුලගේ අදහස් මට බටිල නිසා ඉතින් ඒ අදහ සුදාහ සොත්සේ අපි මේක දධමක් සයාරි අපි කරගෙන ගියොත් මයි අපට මේක කරගඩ පුලුවන් වෙන්න එතකොට මේ ඔන් Onlineයින් ලාසිකේ පලදායි මේ බරක්රන්න තිමන් පුළුවන් තරම් පටන් ගත්ත වෙේ දන ොලට උගන්න්න තමයි බලන්නේ ේ අනු තමයි අපි මේ කාලය උපරිම ප්‍රෝචෙන්ට අරගන්න යාන්හතල ස්පහා සයාරිට අපි දෙන්න සයාරි යිතිහාසික ස්ථෑන රකගැනීමට අපට කළ හැකිදේ අඩංගුට්ම වන්න පිළතුර. ොහදද කුරුතුුගෑමි මගින් මතක සටහන් තැබීම හොඳනෑ අපි අපේ පැරැනෝ කරලතින සෙල්ලිපි චිත්‍ර වගේ දේවල් වුට පුටක් කුරුතුු ගාන්න නරකයි. ආරක්ච්චිත වැට යදීම හොඳයි අප ද්‍රි බැහැරණු කිරීම එකට අදාළ වෙන්නින එන යිතිහාස්ක රැක ගැනීමට අපිට කළ හැකිදේ අඩංගු නොවන පිළිතුර අපි කවදක්ත් බිකුරුටු ගාන්න නරකයි ඒ නිර්මාණ ගල යාහතලස් සය අවසාන පිටුවට යම එන අද වැඩස තහනිවර කරන්න. පොච්චර ඕකෙෙන් මමා අද වැඩ ස්ටානිවර කරනවා. එනිසා කලබල වෙන්ඩපා පන්තයකට ආවහම්පපුති අපි පුරුදු වෙන්්ඩෝනේ ස ආයිභුවන් කියනකං ඉන්න. ඒක නොමිලේ පන්තියක්ද සල්ලි දීලා යන පන්තියත්ද ඒක අදාල නෑ. සෑම දරුවෙක්ගේම යුතුකාමෝසා වගකීම. ුරතුමා අයිමෝවන් කියනකම් පන්තේ රදි සිටිින්ඕනික් මන අරිතතා ක්ෂණක කවුලක්නම්මක්න ේටවල්ල ප්‍රශ්නයක් නම් පනක්න එක තමයි සාමාන්‍යෙන් හොඳ දරුයේදගේ ලක්ෂණය වෙන්නේ හොඳ දරුගේ ලක්ෂණය වෙන්නේ පන්තිය පටන්ගත්ත මහතේ සිට අවසාන බෝත දක්වා ඉන්දක්තෝල් ගුරුතුමාගේ උපරිම ප්‍රෝචන ග්ඩෝනේ ගුරතුමාට ආශිර්වාද කරල පන්තයෙන් සමුගන්නන් ගැසත්තු කොලට ආශිර්වාදකර ඒ ගොල්ල ඒගේ මොගල පුරදු බෙන්්ඩෝනේ <laughs> <laughs> ැ අප අයි ෝන් කියලන්න සමුගන්න ස්කෝලෙදී ඒ වගේම ඔන්ලයින් ක්ලාස්බලදේ අපි ගුෘරතුමාට අයගෝන් කළ සමුගණ්ඩඕන සියලුම පාඩක් ඉගෙන ගණඩෝන ගුරතුමා ගුරු පුෂ්තිියක් නැතුව සියල්ලු බට දානය කරනවා ඒ දානයතන දෙවල් අපි උරාගණ්ඩෝනේ ඒක නිසා විශේෂයෙන් නොමිලේ කරන වැඩසටානකදී නොමිලේ කරන වැඩසටානකදේ අපි රැදී සිටිමින් අපට අපට අවශ්‍ය කන දැනුම අපි සම්පාධනය කරගණඩ මතති ම ගක් සතු වෙනවා ව දාල ගිය නැති තාමත් පාඩමත් එක්ක සජීවිව සම්බන්ධ වෙන ඕගුලන් ගැන මටාර ආඩම්බරයි ඒ ඔකුළන්ගේ හිතවත් භාවේ පිළි බඳ සහ මේකින් යමක් අපි සත්තෙක් ඉගෙනගෙන වචනැ කරේ ඉගෙන ගණ්ඩෝන එකෙන සංකල්පය මත සිටින අය ගැන අපි යමහත ලස්සායට කැප්ටන් දෝසන්කුලුණ පිහිටාති වෙෙන්නේ අන්න ඔබලට කැන්ඩිය අනවනම් නුවර යනවනම් නුවර ළමයි නම් දන්නවා කඩු ගන්නාව පාස්කරගෙන අපි ඉදිරියට යනකොට කැප්ටන් දෝස කියන කොළඹ නුවර මාර්ගය මහා මාර්ගය සකස් කිරීම සා දුම්්‍රිය මාර්ග සකස් කිරීමේදී කැප්ටන් දෝසන් කියන කියෙනා විශේෂ මයහක්කිටු කළලා තින එස තමයි අතරමාගද මරණයට පත් වන ලංකා ලංකාවන්නකොට මැලේරියබෝ වෙලා උනරෝගයකින් නමුත් එතුමා සීකරන්න බ්‍රතාන්ග්‍ය රජය ඔයි විතේ ස්මාර්ක ස්ථාපිත කරලා තියෙන එතකොට කඩුගන්නා වයිති මොන්න පලාතට ද කඩුගන්නාවයිති මද්‍යම පලාපට මධ්‍ය පලාත තියනෙ මහනුවර නුවර එලිය සහ මාතලයේ දිස්ට්‍රික්ක අප අරගන්න බුද්ධිම හරිද උත්තරේ ර සිත පහන් කිරීමේ දෙවන පිය බුද්ධ මට නතක ද අපි කියල දුන්නා සිත පහන් කිරීමේ ක්‍රියාකාරකමට පොඩි කවිය පොද පොකක්ේ අපි යාලුවට මතක් කරම අපි ශාන්ත මාම අන්න පාකාරය උඩ එතකොට පුතේ ශාන්ත මාමා දෙවඩා ධීරණයන්නේ මා මා කියනකෙන් මේ කල් ගන්න ඇතුළල් ොක්දවෙකට එන්නේ මානඩ පිට අන්න හරි මානසික ලිහිල් බව දැන් මේ අපේ මේ කලාස්සි කන්න ලම ගාක් කල්ලඉඳදලා පිත් එක්කේෙන අයි. සමාර දරු ඉන්න තුනවසර හතර පහදවරු තුනක් සමාරදරු දෙකයි හතර වසර පහවසර අවරුද් දෙක සමරදරුවල් කවරුද්දන්. සමාරයින්න පෙරපාසලී සිට පාමිණාය ර දන්ඩ චුම්බකේක උත්තර ද්‍රවයටට ආකර්ශණය නොවන්නේ අන්න තවත් අන්ඩ චුම්බකේක උත්තර ද්‍රවය අපි ඒකට කියනා සදේශ් විකර්ෂණය කියලා සමාන ද්‍රැව ආකර්ෂණය කරන්න උත්තරුවට උතුර ලංකරපු ගම විකර්ශණයන තල්ලු කරන විසිරනවා උතුරට දකුණ දැම්මොත් තමයි ආකර්ශණය වෙන්නේ ඒ සංකල්පේත ම පි පතර දිගෙනනගති අපි මේ ආරම්භයක් විතරයිපතේ මම මේ ඔගලට ප්‍රශ්ටපතය දාලාති ඔොගේ මට්ටම බලන්න. එතකොට කොයි මට්ට මේහිට පුළාමකට උත්ස ප්‍රශ්ටපත්තරයෙන් ලකුණ උදැම මේ දෙවෙනි පත්්‍රේ හැත්තපාට වැඩියෙන් රගන්න පුන හත්තැර සීමමාතමැසගේ කටෝක් මාකක හැත්තෑව ලඟට එන්ට පුළුවන් ලමයි උද මට්ටමක් ඉන්නවා. ඒක දැමිදල මැඩ ගණ්ඩල් චාන්සකක් ඔපට ලැවෙන්නේමයි. නිර්ණනා දැන්මිදල මැඩගන්නඩ ලැබෙන චාසකක් ව ලැබෙන ඒ සයි හරියයටම ලක්ුණු කරගන්න රයි 49 වාශ්ප මගින් තම්බාගන්නා හා වර්ගතුර සදීශ් කියඳගන්න වාශ්ප මගින් තම්බාගන්නය ඔය ස්ටීීමර කේතියල හරි සව රි හිමන්දි කියන්ඩක එය ලැස්ති වෙනක හිමන්දිී. නිමන්දිට කියන්න ගුලන්ද නිමන්දී අන්මු් කර එක පාරක් කලික් කරන්න ඇතිබ තෙමයිති ම කික් කල්ල තියෙන ඔන් කල ති එක පාර කලික් කරලා අතාරන්න ශවිච්චක් හරි කමක් නැප උත්තරයට යමු ලැවරියා හැල්ලප ප ැම්බන්්ඩ ආප්ප බෑ අප පුච්චන් ඕනෙනේ තර තාච්චියයට දාන තට උත්තර ගන්න. එතකොට පුතේ බත් තම්බන්්ඩ ඕනනේ වාශ්පෙන් බෑණ වාශපෙන් බෑ. එතකොට හුමාලය අපිකට කෙනෙ වාශපය කන හුමාලය හුමාලය අපි පාචි කරන්න පිට්ු හදන්්ඩ ම්ඹබේ දාලා. ලැවර අතම් බන්ඩ හැලප තම්බ්න්න ස්ටීවරයේ දාලා එන වඩා හොඳ උත්තරේ තමයි ඔන්න ඕකර. වඩා නිවර දුත්ර හැටියට අපිට දන්නඩ පුළුවන් අංකතුන. අංකත් වන උත්තරේ ළඟට අපිට යන්න පුළුවන්. හරි ගයා දොක්කොමල්ලගේ වැරැත්්දක් වෙලා තියෙනන පුතේ ලකුණු කරගන්න හරිනා හරි දාගණ්ඩ ඔල සර්ග සෙමිකට එකට පුළුවන් රම් තවුට් එක කරල එඩ බලන්න්න එතකොටම ඔොල ලකුණ මට තහවුරු කරගන්න පුළො තියවුට් එක ගඩ පක් වෙන නිං හරි විල සම්බන්ධ ව එක ගැටුවක්ුනැ ඉති මම තව සෙමින්න තුනකට සර්ගේ වැඩස දන්නට තව සම්බන්ධ වෙනවා මම පහි ්‍රශ්මාන්සය පහයෙන්නේ තු ම අයෙන්නේ විසි වන්වෙෙනද. සිතුුන්වෙනි විස හයතියනවා විසි නම තියනවා ඒ දිගටම ඒවට එනවා ඒවට අදාල ටව්ත් සප ඉදිරියේදී සගේ ගරප් වට නු පනහා ප්‍රාදේශය කාර්යාලයකින් ඉටුවන සේවාාවත් තමයි උපපැන්න මරණ සහතික ලියාපදිංචි කරදීම උපපැන්න මරණ සහතික ලියප හඳුනු පත් හදන්නත් උදව් කරනවා යම් ප්‍රමාණක නමු තැදුුණු පති අවසාන නිමාවතයයට පතේ පුද්ගල අල් ්‍යාපතිචි කිරීම දෙ පාට. ධ්‍යාපන සාථක නිකුත් කරන්න ස්කෝලෙන් අධ්‍යාපන දෙපාර්තමයේන්තුවේ හරිද උදරට බලයි ඒ අදාළ තැනේ කාර්ය භාරය අපි ගැගෙන තියන ඕන අදාල තැනේ කාර්ය භාරයෝ හරිද ලිවා දුත්තරය අංක පනස් එක ශරීර වර්න්නේ වෙනස් කරමින් තමමාරක්්චා සලසන්න බුද්ධිම හට සාතේ ීක්ෂණයක දරෙන වැඩක්කුනෑ නෙදමතුක ඒ එක සරල ගැටලුවා. එමරු බල ශ්‍රී ලංකාවේ සියලුම රජේ පාසැල් සිිස්සුන්ට නොමිනේ බා දෙන්නේ අන්න පෙළ පොත්හා නිලෑදුු. පෙළ පොද් දෙෙන නිලෑදු දිේදි පපත්තු අෞචරයකපුත් ෙදකක් වෙනවා කියනවා මේ අවුද්ධ සපත්තු අෞචරයපුත් දෙෙන කතාවක් කියන තාම අපි දන්නේෙ නෑ අපි බලමු නේද. ස්ෝ සමහරි ස්කෝල වල්වරනම් ආහාරක් දෙෙන අය කැන එක දෙමව්පියෝ මට්ටමින් රජෙන්නෙමේ දෙමවපියෝ විධස්වේච්චා සම්බිධාන උදව් කරගෙන එම මේ ආහාරත් දෙන පාසැල් තියනවා අණ්ඩක් දෙනවා හරි හරි බලන්ට ඊලගෙක ඊලගෙකට අපිට අන්න පුළුවන් පනස්තුන් මිනිි ප්‍රශ්නයට අපයාමු මොකත පනස්තුනේ සව යෝජනා කරන්නේ පලාත පලාත් නමයක් තියෙනවා සයාරිට කැනු පලදනී ම පාට කල තියන පලාාත මොකක්දයම්බ පලාත හරිනේ කුරුණෑගළ සහ අපට උත්තලම් දිස්ටික්ය මේකට යොදාගන්න පුළුවන් බෝම හො ගයි වයම්භ පලාත කැන පලාාත් පිළිබඳව යම් අවබෝධයක් ඔබට තිීන බව පේනවා වයම්භ පලාාත්ත බේ ඒ පලාාත් අපි වෙන මිගන මේම පරිසේද අපි කරනවාස්ම මේවත් පරිසරේදි කරනවා එතකොට මේ ඔබට ගන්න පුළුවන් තොරතු යම් පනස්සත් අවසානාවිරයට අපියමු හිරූති විරෝතික කැනපලද මේ චුම්භකාරගේ මොහක්ද හිරූති හිරූති මේ එන්නස් දාලතින චුම්බකය මොහදද මේකට අපි කියනා හිරුති දන්්ඩ චුම්බක දන්ඩ චුම්බක දණ්ඩක් වගේනෙ දණ්ඩාක් වගේ තියෙන නිසා දඩ්ඩ චුම්බක කියනවා දෙව්මී අනු නිදන්නවාද මේ මුද්දක් වගේ කියයෙන චුම්බකය ඇහෙන් නෑඕ රව්න් චුම්බක කියලත් කියෙන මුදු චුම්බක කියනවා ගුරුත්ත චුම්බක කියනවාකමක් නෑ පොයුත් කරෙත් නිවැරදි මුදු හැඩේ චුම්බක අර පොඩි සාමාන්‍ය පි පාවිච කන වචරට ගන්නේ රවුන් හැඩේ චුම්බක ඕන එක අහන් ඊ ලගෙක්ක බල කෙත් නුලි මේකටත් නම් ගොඩත්ති නම් පුතේ මේකට කෙන අශ්වලාඩම් චුම්බක යු හැඩේ චුම්බක, කුරපචුම්බක කුරප කියල වචන පාවි්චි ගනාා අශ්වලාඩම් හැඩේ චුම්බක යු හැඩේ චුම්බක, කුරපචුම්බක ය හැඩිකිෙන වචනරලි වවත් ප්‍රමාණවත් ලකුණු දෙෙනවා හඩේ ුම්බ කෙලුවත් ප්‍රමාණවත් චානුක බලට හරිද කියලා රනිතු අමීනා බැරි ඇලියගන හලබල නැතු බියන්සා එන අපි අන්තිමරූ පෙළඟට යමු හරි දර්්වලාඩම් ලියාගත්තද මෙන්න අන්තිමරූපය ඉව දැන් ඔන්න ඔගලන්ට පුළුවන් අපි ගිය දෙවැනි ද කතා කරපු ආරම්භක සම්මන්ත්‍රනය ගත්ත ලකුණු ටිකත් අද දවසේ ලකුණු ටිකත් එක් පොඩ්ඩක් බලන්ට ලකුණුතත්ව පෝොමති කිය හිට එකඟ බැරදුනාට කමන්න අඩු උනාට කමක් නෑ මට හැත්ත පහට උඩින් ඉන්නවනා ඔබ සාර්ථක ප්‍රතිඵල ගත්ත ළමයි ඔබට ශිෂෂත්ත සීයට සීයත් සමත්වට දැනුමතියවා මොකද දැන් මේ කලාසක ඒ සියලුම දේවල් ගැෙන ගන්න කට්ටර මේ අවසාන රැදිී සිටි ඒගොලඟ දැනුව මැනල් බලන්න පුළුවන් නද ගනිත ගැටලු පමණක්ේ අනිකපුත් විශ්‍යයනුත් මේකට වැද ගත්ව වෙනවා ඇති ඒ කානු දැන් ඔබ ලකුණු ඔට මැඩ බාරදැන්ට ිය අට බැනලවලන්ට බෑ ඒොල දන්නෑ ඒගොලන් න අවබෝධයක් ඒගොලන්ට නෑ ඒ සම්බම්බේ ඒක නිසා ඔබේ ලකුණු තත්ව නිකා ගඩම් කරල බන්න දක ැතියලබලවෙන්නඩෙපා ුට්ටක නැතිය ඔන්න මම අයි විසි තුන්වෙනිදා අලත් නිබන්ධනයක් වෙන එක සාමාන්‍ය ටිකක් වෙලාසනි දානොටේ මම විසිතුේද තියනෙ එක පාලස්ුවන්දැ පස්සේ දාණ්ඩ බලාපොරොත්තු වෙන එකො ඔගන්ඒ පින්ට අවුට්ට එකක්රන්න එකට උත්තරලියලා පුළුවන් විදිහයට උත්තරත් එක්ක සම්බන්ඳනත්තමයි ලකුණු දාගන්න පුළුවන්වෙන්නේ මනුෂා හරිකමක් නෑ ඔබ ඔබ ලකුණු දාග්ඩ ලකුණ හැත්තපාට වැඩියයහුද ඇත්තපාට අඩු නන්ටිකක් තවටිකක් මහන්සිවෙමු එතකොට සර්ග පේප කලාස්සික සෙනනි සුරාදා තියෙනවා එකට සබන්ධවෙන්න පුළුවන් අය සිංහල රචනාපන්තිය තියෙනවා විස්ස විසී හත සෑ මනිරිධාකම හවසකට පුංචිපේ සිංහල පන්තිය තිවා එකතම වැඩිුර ලමයි පිරිසක් අනිවාර්රම සහභාග වෙන්නන්නේ මොකද ව්‍යා කරන බැරිනම් මමුකුත්බෑ කියනක මං ඔට පැහැදිලි කරලකේෙනවා වි්‍යාර ැනින සිංහල භාෂාවබැරිනම් තේ පරිසේ ප්‍ර් තේරම් ගන්ඩ. නිත ගැට තේරුම් ගඩ බෑ පරිසරේ විද්‍යාව ඉංග්‍රීසි දෙමල තේරුම් ගන්ඩ බෑ එ සියලුම දේව බල දැන්ුමර අඳාපකතින්නේ සිංහල විශය මතය නිසා ඉරිදා පුංච අපේ සිහල පන්තියටටත් හැමබද ඇමෝම ොයින් වඩ කියෙලා මතක් කරම ඒහනන් දැන් එකට කිට්ුවයිනේ රනිිතුට ලකුණු හැත්තෑමට ච් කල තිේන ගොක්ද ඉතිං අරමගේ ස්තීමාවලගට ඇවිල්ල තියෙන පහෝදයි මගේ සීමාවලගට ඇවිල්ල තියෙනවා ඒක නිසා. ගන සතුට වෙනු සිලු දෙනාටම සුබ පතමින් එෙනා අද දවසේ වැඩටයතුම නිමාවට පත් කරන්න බලා පොත්යෙන එතොට ර්ගයි ුණ ගහෙන්න්නේ පුතේ ජනවාරිමාසය විසි වුණ සති දෙකට පස්සේ ඒකට අදාළ නිබන්ධනෙස වේලාසනින් දෙන්නා ජමන් සර්ග ඉල් ගන්නකතෙමකොද ඔගොල්ලා ඉන්න ගරප් වලට අර මේ සම්න්ත්‍රන නාලාතින නොමිේ රප එකට අපි වැඩවෙලා නැතිනිසා අපට දාාන්්ඩ විදික් නෑ ඒත් නැතන්තෙෙන බලා කාට රික්මනින් ගන්්ඩාවශ්චර ආාවයක්තින සර්ග ෞද්ගලක නම්බරේට වක්සත් කරත් සට දෙන්න පුළුවන් කාටරි මගේ ඕන මඩිබන්ධනයක් හොයාගන්නඩ බැරිුුණෝ විශේෂෙන් නොමිලේ කරන සම්බන්ත්‍රවලද ඒක ඔබට ලබාගන්නටට පක්ස මෙේචික්ත්්‍යාන්තින ිඳදුව හත්තඒ එකයි එක සයාතලිස් පයිඩ් යාතරයි දාසේයට අදැම්මුත් ඔබට අවශ්‍ය පහසුකන් ලාගන්නලා සයි වගේම අප පන්ති විස්තර ගැන තොරොතුර ලාගන්න ෆලාක් හොඳ එන අද දවසේ මගේ දෙවැනි වැඩසතන්ට පටන්ගත්ත දහයිඳල මේ දක්වා සර්ව තනි කරන්නතුව. එතක් කක්කල්දගෙන ටපු අපේ සියලුම දරුවන්ට ස්තූතින්ත වෙනවා ඒ දෙම ඔපියන්ට ස්තූතිවන්ත වෙන දරුවම රදවා ගැනීම පිළිබඳව එතකොට මොක ගුල්ලන් එකක් තමයිස මේ ගමන දීර්ගව යන්න ඉතින් ඒ දෙම ඔපියන්ට දීර්ඝාශ ප්‍රාර්්නා කරම ආරම්මක මෝතයේසිට මම ටටා ආයි පෝවන් කියන කම්ම මපපෙ කරදී සිට දරුවන්ට තුරුවන් සරණාත රක්ෂාව ශක්ය දෛරය ප්‍රාක්්ටනා කරමින් ොඳ නිවාඩු කාලයක් ගත කරන්න නිලෝගේ සම්පත් ප්‍රාක්ථනා කරමින් එන සමුගෙනයාන ම අයිවිසිතුන්වෙෙන්දමන ගැන්නේ නමු තීට නි ගලටසර්ග සැනිුරාද රද පන්ති වලින් ජො ා විසි වනිදා රචනාා දැවන්ත වැඩ සටානදදින පුතේ හිමින්ගමින් ඒකටත් සම්බන්ධවෙලා නිිබම්දනරා ලෑස්ති නසර්ගල් එන්න ඇම දෙෙනට සුබ සම්ධාව ප්‍රාක්ථනා කරම. අයි1න්